වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි ගිය පාර ඉගෙන ගත්ත භාවනාවක් ගැන මොකද්ද? බුද්ධානුස්සති භාවනාව. අද අපි ඉගෙන ගන්නේ මොකද්ද? ධම්මානුස්සති භාවනාව. ඒතර මේ ධම්මානුස්සති භාවනාව මහානුභව සම්පන්න එකක්. කොහොම එකක්ද? බොහොම ආනුභව සම්පන්නයි. මේ ධම්මානුස්සති භාවනාව හොඳට අපේ හිතේ දියුණු කරගන්න ඕන එකක්. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුණය ඇරඹ අපි සිහිය පවත්වමින් නැවත නැවත බුදු ගුණ සිහි කරන. එතරම් අපි යමක් සිහි කරන ස්වභාවය තියෙන්නේ අපේ සිතේ. එකම දෙයක් දිගට සිහිපත් කරන්නට නම් එතන තියෙන්න ඕනි මොකක්ද? සිහිය. සිහිය තියෙනවා බුදු ගුණේ. බුදු ගුණේ නැවත නැවත සිහිපත් කරද්දී අපි කියන එකට මොකක්ද? නැවත නැවත ස්මරණය කරන නිසා බුද්ධානුස්සති. ඒ බුද්ධානුස්සතිය මුල් කරගෙන ධ්‍යාන දියුණු කරන්නට පුළුවන්. ධම්මානුසතියත් පින්වතුනි එහෙමයි. ධම්මානුසතියත් එහෙමයි. ඔබ නොදන්නවා වුණාට හොඳ බණක් අහලා හිත සංසිඳිලා ඔබේ ඇස් වලින් කඳුළු ආපු වෙලාවල් නැද්ද? තියෙනවා. ඒ බණ අහලා ඒකම හිත ඇතුලේ මතක් වෙවි මතක් වෙයි පැය භාගෙ විතර තිබිච්ච අවස්ථා නැද්ද? මොකද්ද වෙඩිලා තියෙන්නේ? ධම්මානුසති බාණ්ඩකෝ සැපේ. ඕගොල්ලෝ හිතුවේ නෑ මේ ධම්මානුසති වැඩුණේ කියලා. ඒ ධර්මයේ හිතට ගිහිල්ලා දැන් අපිට සමාධියක් නෙමෙයි අපි හිතමුකෝ. නමුත් එතන සමාධියක් තියෙන ඒකමනේ එතන හිත තියෙන අහකට යන්නේ නැතුව. දැන් මුලින්ම හොඳ බණක් ඇහුවා. බණපටිය බුද්ධ දේශන පළවෙනි පාර ජීවිතය ඇහුවා. අහපු දා ඉඳන් හොයනවා ඒක. එහෙම වෙච්ච අය නැද්ද? සමහර අවස්ථා අපිට උනත් තියෙනවා. ওই මජ්ක්‍ධිමනිකාය ලස්සන දේශනාවක් බලලා දැන් ඇඳ උඩ වාඩි වෙලා කියෝ කියෝ හිටියේ. ඒක අහලා මේ පුදුම සතුටක් ඇති වෙලා දැන් ඇඳේ වාඩි වෙලා ඉන්න බෑ. බිමට බහින බිම වාඩි වෙලා සමහර ලාවට පොත අරන් ඉඳිනවා. කඳුළු එහෙන් එනවා. හොඳේ ඊට පස්සේ ඇවිදගෙන එළියට ගියත් අර හිතේ රාගයක් ඉවලට නැහැ, ద్వේෂයක් නැහැ, මෝහයක් නැහැ. නිකන් නිවිල වගේ. කාත් එක්ක හරි කතා කරද්දිත් මොකද වෙන්නේ? අපි නිකන් රහත් වුණා වගේ. ඕ ඒ වගේ නිකන් කතා කරනවා. කොහොමද? හා ඒක තමයි. ඔව් අත්තරින්න. ඔව්ද නැද්ද? ඇයි ඒ? අර ඇති වෙච්ච ධර්මයේ කියවලා ඒ ඇති උනේ ධම්මානුස්සතියක්. මම මේ ඔබට කිව්වේ පුංචි කාරණයක්.
මේක මේ විදිහට සමාධියක් විදිහට තව වැඩුණොත් කොහොම වෙයිද? හිතාගන්න බෑ. හිතාගන්න බෑ. දැන් මේ දේෙන් ලබන ඒ අත්දැකීමක් තියෙන කෙනෙකුත් එක්ක දැන් අපි හිතමු කාට හරි එයාට ඒ දේ ගැන ඇති වෙන හැඟීම හිතාගන්න බෑ. එයාට තියෙන නිවීම සාන්තකම හිතාගන්න බෑ පින්නතුනි. ගින්න නිවව වගේ. ගින්න නිවව වගේ. මම හිතනවා මේ කාරණේ නම් බොහෝ වෙලාවට මෙතන ඉන්න හැම කෙනෙකුටම අත්දැකීම ඇති කියලා. ගොඩක් අයට පළවෙනි පාර රේඩියෝ එකේ වෙන්න පුළුවන්, ටීවී එකක වෙන්න පුළුවන්, කාගේ හරි හරහා පොතක් හම්බිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකපාර බණපටියක් හම්බිලා වෙන්න පුළුවන්. එකපාර මේ වගේ වැඩසටහනකට වෙලා ඇවිල්ලා වෙන්න පුළුවන්. අහපු දාම ඔක්කොම වෙනස් වුණා. සමහර කෙනෙකුට ඒ වගේ අත්දැකීම් නැද්ද මෙතන ඉන්න අයට? නැද්ද? තියෙනු. මතක කරලා බලන්න මේ වගේ අවස්ථා. එහෙම නැත්නම් හොඳ දේශනාවක් කියපු වෙලාවේ, අහපු වෙලාවේ, හිතට ගිය වෙලාවේ, එක්ක සජ්ජායනාවකදී, ඒක අහන් ඉඳලා හිතට ගිය වෙලාවක, සමහරට අර මේ පාලි සිංහල පිරිත අහලත් එහෙම වෙච්චයි ඉන්නවා. නැද්ද? බලන්න පින්නතුනි කොච්චර වෙලාවක් හිතේ බල පැවැත්තුවාද කියන එක. තේරුණා නේද? එතකොට මේ චූටි අත්දැකීම, නමුත් පින්නතුනි ඕක තව දියුණු කරලා ගත්තොත් ඒකයි කියන්නේ මහානුභාව සම්පන්න. නමුත් මේ ධම්මානුස්සතිය වඩන් මත්තෙන් පින්නතුනි ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන අපි සරලව පොඩි කරුණු ටිකක් ඉගෙන ගමු. පොඩි ටිකක්. මොකද ධම්මානුස්සතිය වඩද්දී දහමේ ගුණ පිළිබඳව අපිට හැඟීමක් තිබිය යුතුයි, තේරුමක් තිබිය යුතුයි. ඒ නැතුව වඩන කෙනාට මේක අමාරුයි. ධම්මානුස්සතිය වඩන්ට ආස කෙනා නිතර බණ අහන්න පින්නතුනි. මොනවද කරන්න ඕනි? බණක් අහන්න. දවසට එක සැරයක් දෙසරයක් හරි. එහෙම නැත්නම් හොඳ ත්‍රිපිටක පොත් වහන්සේ නමක් ඔය පරිවර්තන තියෙනවනේ, ඔබටත් තියෙන ලොකු සානති කරපො. අරගෙන හොඳ ලස්සන බුද්ධ දේශනාවක් කියවන්න. මේක නිතර කරන්න. ඔබ නොදැන වුණාට ඔබට මට හිතෙන්නේ වැඩියෙන්ම වැඩිලා ඇත්තේ මොකද්ද? ධම්මානුස්සතිය තමයි. අපිට අත්දැකීම නැති වුණාට වැඩිලා තියෙන ධම්මානුස්සතිය. නී ඔව්ද නැද්ද? මං අහලා තියෙන සමහර අය බණ අහගෙන ඉදි හෙල වෙන්නේ නැතුව දිගට අහන් ඉන්නවා. ඇයි ඒ? ඒ නීවරණ යටපත් කළ එතන හිත තියෙන ස්වභාව ධර්මයේ තියෙන. ඒකයි පරිසුද්ධම් කියලා කියන්නේ පින්නොතනේ මේ කෙලෙස් වලින් කෙලිටිනේ කියන එකනේ. ඒ ධර්මයේ ඒ නිසයි හිත එතින්ට ගෙනියන්නේ. අපි නොදන්න වුණාට ධම්මානුස්සතිය අපිට වඩන්න මග ගොඩක් දේවල් එක හැදිලා තියෙනවා. අපි ඒ අපි දන්නේ අපේ හිතේ එහෙම එකක් තියෙනවා කියලා. එතකොට මේ මං දැක්ක මේ නිතිප්පකරණේ මේ චූටි කරුණු ටිකක් තියෙනවා ලස්සන. ඒ තමයි මේ ඒ ටික මම ඔබට සිහිපත් කරන්න පොඩ්ඩක්. දේශනාහාර විභංගෝ කියලා තියෙනවා. ඒක කියන්නේ මේ දේශනාවෙන් ධර්මයේ වෙතට ගෙන යාම බෙදා දැක්වීමයි කියලා. කච්චාන මහ රහතන් වහන්සේ මේ නිර්වචනය කරන්නේ කොහොමද? ඒක දේශනාවෙන් ධර්මයේ වෙතට ගෙන යාම බෙදා දැක්වීම. ඒ දේශනාව කියලා මෙතන කියන්නේ කාගේ දේශනාවද? බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් ධර්මයේ වෙතට ගෙන යාම කියලා කියන්නේ. පාපයෙන් වළක්කලා එයාව කුසලයට ගෙනියන සමසෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් බවට. එතන මේ ගෙන යාම ගැන බෙදා දැක්වීමක් විස්තරයක් තියෙනවා. එතන මේ දේශනාහාරය, දේශනාහාර කියලා කියන්නේ මොකද්ද? බුද්ධ දේශනාව ධර්ම දේශනාවෙන් ධර්මයට රැගෙන යන පිළිවෙල ගැන මේ ගැන කියා දෙනවා. මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේ තියෙන විශේෂ ලක්ෂණ ටිකක්. එකක් තමයි මේ ටික නම් ඔයාලට පහසු වෙයි මතක තියාගන්න. එකක් ආස්වාදය. මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවෙන් කියවෙන මොකක් ගැනද? ආස්වාදය ගැන. ඊට පස්සේ කියන දෙයක් තමයි ආදීනවේ. ඊට පස්සේ
කියා දෙනවා ඒ ආස්වාදේ කියා දෙනවා ඊට පස්සේ ආදීනේ ආදීනවේ කියා දෙනවා ඊට පස්සේ කියා දෙනවා ගැලවෙන ක්‍රමී ඒ කියන්නේ නිස්සරණ ඊට පස්සේ කියා දෙනවා එහෙම වුණාම ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද ප්‍රතිඵලය ඵලය ගැන කියා දෙනවා ඊට පස්සේ කියා දෙනවා මේ ඵලය ඇති කර ගන්න ඕනේ උපාය මොකද්ද කියා දෙන්නේ උපාය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ආඥාවකුත් තියෙනවා ඒක. මොකද්ද තියෙන්නේ? ආඥාව හෙවත් ආනත්‍යත් කියන මේ කරුණු හයක් ගැන කියවෙනවා. අහලා තිබුණේ නේද මේ වගේනේ? ලස්සනයි නේ මොනවද පළවෙනි එක? ආස්වාදි ගැන කියා දෙනවා. ඊට පස්සේ ආදීනමේ කියා දෙනවා. ඕ නිස්සාරණ ගැන කියා දෙනවා. ඊට පස්සේ උපදින ප්‍රතිඵලය ගැන කියා දෙනවා. ඊට පස්සේ ඒ ප්‍රතිඵලය ඇති කරගන්න ඕන උපාය මොන වගේ ක්‍රමයකින්ද කියලා උපායත් කියා දෙනවා. ඊට පස්සේ එතන තියෙන තව මොකද්ද? ආඥාවකුත් තියෙනවා. මොකක්ද තියෙන්නේ? ආඥාවක්. බුදුරජාණන් වහන්සේගේ ආඥාව කොච්චර සුන්දරයිද නේ? ඈ කීයක්ද ඒකට කරුණු? හයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවයේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පින්නතුනි. එතකොට මේ සඳහා මේ බුදුරජාණන් වහන්සේ මේ අපි කියන්නේ ආදි කල්ලන මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං එහෙම කියනවා නේද? ඊට පස්සේ සාත්තං සබ්බයන්ජනං කේවල පරිපූර්ණ පරිසුද්ධම් භ්‍රමචරියම් ප්‍රකාශේති කියලා කියනවනේ. එතකොට මේකේ හරි ලස්සන තේරුම් තියෙනවා. ඒතර මේක මේ විවිධ න්‍යායන්ගෙන් කියadien එක ක්‍රමයේ දැන් මුල සුන්දරයි කියන්නේ සීලය කියනවා. තව මැද සුන්දරයි කියන්නේ සමාධිය. අවසානිය කියන්නේ ප්‍රඥාව. එතකොට තවත් ක්‍රමයකින් මේක කියා දෙනේවා තියෙනවා. නමුත් අපිට පහසු දෙයකින් අපි මේ ගැන සිටිය යුතුයි. දැන් මේ කාරණේ කියා දෙන්න මේ ධර්මයේ තියෙන ආශ්චර්යවත් ස්වභාවය අංගහය කියා දෙන්න කච්චාන මහරහතන් වහන්සේ ගන්න උපමාව තමයි පින්වතුනි දේශනාව තමයි සුත්තනිපාතේ කාම සූත්‍රය මොකද්ද? ඕ දෙයක පොඩි දේශනාවක් අරගෙන කියා දෙනවා. දැන් බාණ්ඩාර අපි මුලින්ම කිව්වනේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ තියෙන මුලින්ම පෙන්වා දෙන දේ මොකද්ද? මොකද්ද කියා දෙන්නේ? ආස්වාදි. බාණ් කියන්නේ බාණ් හය ආස්වාදි ආදීනවි. ඊට පස්සේ ගැලවීම නිස්සරණේ. ඊට පස්සේ ප්‍රතිඵලය. ඊට පස්සේ උපාය. ඊට පස්සේ ආඥාව. මේ බලන්න මේ කරුණු ටික පෙළගස්සන විදිය ඔප්පු කරන්න මේ බුද්ධ දේශනාවේ මේ ටික තියෙනවා කියලා ඔප්පු කරනවා. ඒතර ඕගොල්ලන්ට මතකද මේ කාම සූත්‍රයේ කාටද කියා දුන්නේ කියලා? මතක නෑ නේ. ඒ තමයි අර ඕගොල්ලන්ට මතක ඇති ගොවි මහත්තයෙක් ගොවි තැන් කරනවා. බුදුරයන් වහන්සේ දකිනවා යාට අස්වැන්න අනාගතය ගන්න බැරි වෙනවා. හැබැයි මෙයා වෙන ආගමක ඒ නිසා බුදුරයන් වහන්සේ ගැන පැහැදීම මෙයාට නෑ. එතන මෙයාට පැහැදීම ඇති වුණොත් ප්‍රඥාව තියෙන මිනිස්සෙක් නිවන කරා යනවා. ඒතර ඒ සඳහා අද සුදුසු කාලය නොවේ අනාගතයේ දවසේ ඉන්නේ කවද්ද දවස මෙයාගේ කුඹුර අස්වද්දලා අස්වැන්න ගන්න බැරුව යනවා. මෙයා එදා දුකටපත් වෙනවා. ඒ දුකටපත් වෙන දවස තමයි මෙයා ධර්මය අවබෝධ කරන දවස. ඒතකොට අමූර්තිය නෙලා ගන්නවා ගොවි තැන නෙලා ගන්න හම්බෙන්නේ නැහැ. මේක තමයි දිවසින් දකින්නේ බුදුරයන් වහන්සේ. පස්සේ මෙයා කුඹුර ගාවින් එනවා. ඇවිල්ලා අහනවා මොකද කරන්නේ. ඒතර මෙයා විස්තරය කියනවනේ. මම දැන් මේ වල් පැලයට යಾದිදී උදුරලා කුඹුර සකස් කරනවා. තව දවසක ඇවිල්ලා අහනවා දැන් මොකද කරන්නේ? හානවා. තව දවසක ඇවිල්ලා අහනවා. එතකොට කියනවා වපුරනවා. මෙහෙම කියනවනේ. තව දවසක එනවා. එතකොට කියනවා මේ යවකෙත රකින්නවා. දැන් හොඳට හැදිලා. තව දවසක එනවා. එතකොට යම් කාලයක් මාස දෙක තුන බුදුරජාණන්සේ මෙහි වැඩ ඉඳලා තියෙනවා. ඊට පස්සේ එක දවසක් ඇවිල්ලා හුවාම කියන හොඳට දැන් හොඳයි අස්වැන්න හෙට යවකිට අපි නෙලනවා. ඊට පස්සේ කොටසක් ඔබ වහන්සේට දෙනවා. බුදුරජාණන්සේ නිහඬයි. ඔන්න දවස. දැන් මාස කීයක් බුදුරජාණන්සේ මේ සඳහා උත්සාහ කරාද? මාස 3-4ක් නේ යම් කාලයක්. මේක කෙනෙක්ව ධර්මයට ගන්න. එතකොට යාව ධර්මයට ගන්නෙ මොකෙන්ද? අර බුදුරයන් වහන්සේගේ ස්වාක්ඛාත සම්දිට්ඨික ධර්ම මේ ජීවිතේ ප්‍රතිඵල ගේන ධර්මයක් නේ. පහුවෙනිදා මොකද වෙන්නේ? මහරහ මා වැස්සිනවා.
මෙයා අහස බලන් ඉන්නවා වතුර වැටෙනවා මොනවද පොල් ගෙඩි වගේ උදේ යද්දි කුඹුර ඉවරයි වැවක් තියෙනවා මෙයා අඬනවා හූ තියලා මෙයාට ඒ අතර මතක් වෙනවා මොකද්ද බුදුරයන් වහන්සේ කොටස දෙන්නම් කිව්වා දැන් දෙන්න හම්බෙන්නේ ඒකත් හිතට රිදිලා මෙයා මේකත් එක්ක මොකද කරන්නේ ගෙදර ගිහිල්ලා පුටුවක වාඩි වෙලා ගේ ඇතුළේ ඉඩියට එන්නේත් නේ දුකින් ඉන්න බුදුරජාණන් වහන්සේ දැන් දකින්න මොකද්ද අන්න අස්වැන්න නෙලා ගන්න වෙලාව ගෙදරට වඩිනු බුදුරැස් විහිදවගෙන වැඩියා හාමිනී දැක්කා ගෙට ගියා කිව්වා අන්න මහා ශ්‍රමණයන් වහන්සේ වැඩලා මෙයා එනවා එද්දි මොකද වෙන්නේ මතක් වෙනවනේ කොටසක් දෙන්නම් කිව්වා දිගට ආවා ගියා මේ මොකද වුණ විපත්තිය අඩාගෙන මෙයා කියනවනේ අනේ ස්වාමීනි මෙහෙම වුණා විස්තරේ කියයි එතන බුදුරයන් වහන්සේ එතනදි කියනවා බ්‍රාහ්මණය අපේක්ෂා තියාගන්න තරමට පාඩු විඳින්න වෙන්නේත් Tamanට කිව්වා පොඩි දෙයයිනේ කොහොමදනේ කොච්චර ඇත්තද ඒ කියලා තමයි පින්නතුනේ ධම්මපදේ පොඩි ගාථාවකුත් කියා දෙනවා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං ඒ කියන්නේ තණ්හාය ජායති සෝකෝ තණ්හාව නිසායි සෝකය හටගන්නේ උපදින්නේ තණ්හාය ජායති භයං බය උපදින්නේ ආසාව හින්දා තණ්හාය විප්පමුත්තස්ස තණ්හාවෙන් මනාකොට නිදහස් වුනහම නත්ති සෝකෝ කුතෝ භයං මොන බයක්ද මොන ශෝකයක්ද කියනෙත් මෙයාටමයි හොඳි දැන් කොච්චර ඒවා කියා දීලාද නේ ඊට පස්සේ තමයි අර කාම සූත්‍රය සජ්ජායනා කරන්නේ බුදුරජාණන්සේ කියන්නේ ඒ ගාථා ස්වරූපින් දැන් බලන්න කොච්චර මේ ජීවිතයේ ගැන අවබෝධයක් බුදුරජාණන්සේ ඇති කරනවද එහෙනම් අපිට පැහැදිලි මුලින්ම තියෙන දෙයක් තමයි පින්නොතනේ අපිට කරන්න තියෙන දෙයක් හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? හොඳට මොකද්ද කරන්න ඕනේ? තේරුම් ගන්න ඕනේ. හොඳට මොන හරි තේරුම් ගත්තේ නැත්නම් පින්නතුනි බෑ මොකොත් කරන්න. ගණිත පාඩමක් උනත් බාන්නකො. මුලින් හොඳට අහන් ඉන්න එපේ. අහලා හොඳට තේරුම් කරගන්න ඕනේ. ඊට පස්සේ ගණන් ඕන එකක් හදන්න බැරිද? බැරිද? පුළුවන්. ඒ වගේ බුදුරජාන් වහන්සේ කියා දෙන දෙයක් තමයි මුලින්ම මොකද්ද හොන්දට තේරුම් කරලා දෙනවා. දැන් මුලින්ම කියා දෙන්නේ මොකද්ද? ආස්වාදි. මම මේක කෙටියෙන් කියන්නේ. මුලින්ම කියන්නේ කාමං කාමේ මානස තස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝති ලද්ධාමච්චෝ යදිච්චති. ඒ කිවි. එතනින් අදහස් කරන්නේ අපි ඉගෙන ගත්ත කාමය. ඒ කියන්නේ මොනවද? ඕ පංචකාම පංචකාම කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස. ඉතින් කාමං කාමයේ මානස කියලා මෙතනදි කියන්නේ මොකද්ද? මෙන්න මේ පහට පහ ගැන ආසාවෙන් ඉන්න. බලාපොරොත්තුෙන් ඉන්න. කවුද මේ පහ ගැන බලා දැන් මුලින්ම කිව්වේ මොකද්ද? අපේක්ෂා තියාගන්න තරමට පාඩු විඳින්න වෙන්නේ තමන්ට. එනම් පාඩුව වෙන්නේ කාටද මේවා ගැන බලාපොරොත්තු තියෙන කෙනා මේ පහට කාමං කාමේ මානස මේ පහ ගැන අපේක්ෂාවෙන් බලාපොරොත්තු තියන් හිත ඇතුලේ ඉන්න කෙනාට තස්ස චේතං සමිජ්ජති කියන්නේ බලාපොරොත්තු වෙච්ච ඒවා ඉෂ්ට වෙනවා පුතෙක් බලාපොරොත්තු වුණා හම්බුණා දුවෙක් බලාපොරොත්තු වුණා හම්බුණා රස්සාවක් බලාපොරොත්තු වුණා හම්බුණා ඊට පස්සේ වාහනයක් බලාපොරොත්තු වුණා හම්බුණා රට රාජ්‍යවල යන්න හිටියා හම්බුණා තස්ස චේතං සමිජ්ජති කිව්වේ මේවා ඉෂ්ට සිද්ධ වෙන්න ගන්නවා අද්ධාපීති මනෝ හෝති එතකොට මොකද වෙන්නේ යාට ඒකාන්තයෙන් යාගේ හිතේ මොනවද ඇති වෙන්නේ දුක ඇති වෙයිද සතුට ඇති වෙයිද ආ සතුටින් පිනා යනු ලද්ධා මච්චෝ යදිච්චති යාට හිතෙනවලු මොකද්ද මම බලාපොරොත්තු දේවල් සමහර අය කියන්නේ මගේ ප්ලෑන් එක තිබුණා කොහොම හරි ඒ ලෙවල් කරනවා කැම්පස් යනවා ගියා ඊට පස්සේ හිතාගත්තා මෙහෙම කරනවා අසවල් රට යනවා ගියා මෙච්චර කාලෙෙදි මෙච්චරක් හොයනවා කියලා හිතාගත්තා අසවලා බඳිනවා කියව බැන්දා එහෙම කියන්නේ නැද්ද ආයෙ මං හිතපු දෙ ආ කියන්නේ නැද්ද කියනවා එහෙනම් බුදුරජාන් වහන්සේ ඔන්න මුලින්ම කියා දෙන්නා පළවෙනි එක මොකද්ද
ආස්වාදි. අන්න බුදුරජාණන්සේ ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණයක්. ලස්සනට කියා දුන්නේ නැද්ද? එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට බැඳිලා ඒවා ඉෂ්ට සිද්ධ වෙද්දී ලෝකයේ තියෙන පොදු න්‍යාය මොකද්ද? ඒවා ලැබින්ට ලැබින්ට සතුට ඇති වෙනවා, ආසාවෙන් බැඳිනු. එහෙනම් ඒක තමයි කියනවා මේ වස්තු සම්පත් වල තියෙන ආස්වාදි. මොකද්ද ආස්වාද? එහෙනම් මේවයි ආස්වාදයක් තියෙනවා නම් අපි මෙව්ව හොයනවද නැද්ද? ඈ ඇත්ත කියන්නේ හොයනවනේ දෙයියනේ, හොයනවා අපි. එහෙනම් මේ කියපු චුට්ට ආස්වාදි විදිහට පෙන්වා දීපු චුට්ට අපිට පොදුයිද නැද්ද? ඇත්තද බොරුද? මුස්ලිම් අයට, කතෝලික, හින්දු, පූස් පැටවුන්ට, බලු පැටවුන්ට ඔක්කොටම එක. ඇයි ඒ? ඌත් බලන් ඉන්නේ කෑම ටික දෙනකන්. දීලා ඔළුව අත ගෑවොත් ආ. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් මේ තිරිසන් ලෝකෙ ඉඳන් පින්නතුනි අපිටත් දෙවියන්ටත් පොදු න්‍යාය. ඕක තමයි කාමයෙන් ලබන්න පුළුවන් උපරිම දේ. ඔය ආස්වාද. පොඩි වෙලාවයි තියෙන්නේ. ඊයේත් ඔබ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස දැක්කා. උදේට කෑවා. දවල්ට කෑවේ නැද්ද? කෑවා. රැට කෑවා. ඒත් කාමයේ තිබුණේ. ආස්වාදයක් ලැබුවද නැද්ද? ලැබුවා. ඒක ඉවරද නැද්ද? ආ නේද? මුලින්ම තේරුම් ගන්න කියන මෙහිම දෙයක් තියෙනවා. මෙහිම දෙයක් තියෙනවා. අන්න නුවණ. අන්න නුවණ. දැන් ඔන්න ලෝකේ මූලික ස්වභාවයක් එයා තේරුම් ගත්තා. ඔන්න ආස්වාදී. ඊළඟට මොකද්ද? ආ දැන් ඊළඟ දේශනාවේ තියෙන විශේෂත්වය තමයි ආදීනව. තස්සචේ කාම යානස්ස. අන්න ඒ විදිහට ඒ කාමය ගැන බලාපොරොත්තු තියන් ඉන්න කෙනාට ඡන්ද ජාතස් ජන්තුනු. ජන්තු කියන්නේ මනුස්සයර නේද? එයාගේ හිතේ මොනවද උපදින්නේ? ඒ කාමයේ මුල් කරගෙන කැමැත්ත, ආසාව දලු දානවා. මොකද්ද වෙන්නේ? දලු දානවා. දැන් ඔය සමහර වෙලාවලට හොඳ පුටු සෙට් එකක් ගන්න හිම ආසාවෙන් ඉඳලා සීට්ටු දාලා ගන්නවා. gedara geenu. saale tiyenu. ඒකට ඉටි කොලේකුත් ඒකේ දාලා නේ තියෙන්නේ සාමාන්‍ය. ඔය ඉටි කොලේ අයින් කරනවද කියන්නේ? නෑ. ඇයි ඒ? හීරෙයි කියලා. පොඩි ළමයි ඇවිල්ලා වාඩි වෙද්දි මොකද කියන්නේ? බෑපියව කියනවා. ඔව්ද නැද්ද? ඔව්. වාඩි වෙද්දි කොහමද වාඩි වෙන්නේ? ඉටි කොලේ ඉරෙන්නේ නැති වෙන්නේ හිමීන් වාඩි වෙන්නේ නැද්ද? එහෙම තිබුණා පින්නතු. ඊට පස්සේ කකුලක්වත් උඩ තියාගන්නවද? පොඩි අය තියාගත්තොත් දාපල්ල කකුල් පහලට. එහෙම කියන්නේ නැද්ද? කෑ ගහනවා පින්නතු. ආසාව. දැන් දෙකනේ ඡන්දජාතස ජාන්තුන සීට්වේ මුල් සීට්වේ ඉඳන් තිබුණ පැතුම්. ඊට පස්සේ පින්නතුනි ඔන්න මාස දෙකක් තුනක් යන ඉටි කොලේ නේ. ඔව්ද නැද්ද? ඔව්. පොඩි අය බ්ලේඩ් එකකින් ඉරලා එහෙම මෙහෙන් එක එක වෙනු. එහෙම වෙන්නේ නැද්ද? පපුව මොකද වෙන්නේ? වාව ගන්න බෑ පළවෙනි පාර. ගෙන ආපු දවසේ මෙහෙම වුණොත් අඬයි, කෑ ගහයි, රැට උයන්නේ නැතුව ඉඳී. ඔව්ද නැද්ද? ප්‍රශ්න ගොඩයි. ඒව ඉතින් ඔබ දන්නවා ඇති. එතකොට තස්සචේ කාමයානස්ස, ওই විදිහට ඒ කාමයන් ගැන ආසාවෙන් ඉදි ඡන්දජාතස ජන්තුණු, ඒ මනුස්සගේ හිතේ ආසාව දලුලාන. තේ කාමා පරිහායන්ති. දැන් මොකද වෙන්නේ? දැන් මේ කියන්නේ ආදීන විශ්සල කිවි ආස්වාදි. දැන් මේක පොදු න්‍යාය. තේ කාමා පරිහායන්ති කිවි අර එයා ආසාවෙන් අර බලාපොරොත්තු වියගත කාමය නැති වෙන්න ගන්නවා. සීටු දාලාගෙන ආපු පුටු සෙට් එක පොඩි එකා දවසෙම වේවල් ටික කතුරින් කපලා බ්ලේඩ් එකකින් ඉරලා වලල්ලක් අරගෙන ආව. එදාම උගස් තියන්න සිද්ධ වෙලා. මොකද වෙන්නේ? අන්න තී කාමා පරිහායන්ති. ඒ කාමයේ මොකද වෙන්නේ? පිරිහෙනවා. දරුවෙක් ගැන බලාපොරොත්තුෙන් ඉන්න මව් කුසේදි නැති වෙනවා. එහෙම නැත්නම් ඒ දරුවා උපදිද්දී දුර්වලතා ඇති උපදිනවා. අන්න කාමයේ මොකද උනේ? පිරිහුණා.
සල්ල විද්ධෝ රූපති පපුව මැද්දට උලක් ගැන්න වගේ මොකද වෙන්නේ රිදෙන්න ගන්න මේකත් පින්වතුනි පොදු න්‍යාය ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහසට බැඳුලා ආස්වාදි වගේම ඒකේ අනිත් පැත්ත ලෝකේ තියෙනවා දැන් මේ දෙකම බුදුරජාණන් කියන්නේ මොකද්ද හොඳට තේරුම් ගන්න මොකද්ද කරන්න ඕනේ දැන් අපි තේරුම් නොගෙන යන්න හදන්නේ තේරුම් නොගෙන මේ බාණ්ඩ බුදුරජාණන්සේ ධර්මපරයය තුළ තියෙන සුන්දර දේවල් ඔන්න ආස්වාදේ ඊට පස්සේ ආදීන වේ ඊට පස්සේ නිස්සරණි ඒ කියන්නේ ගැලවෙන ක්‍රමය දැන් කියනවා ආස්වාදෙන් බැඳුණා ඔන්න දුක ඇති වෙන විදිහත් කියා දුන්නා දැන් කියනවා මොකද්ද ගැලවෙන ක්‍රමය කරුණු ගොඩක් කියන්න තියෙන හින්දා මම මේ කෙටියෙන් කියන්නේ යෝකාමී පරිවජ්ජේති සප්පස්සේව පදාසිරු දැන් ඔන්න කියන්නේ ගැලවෙන ක්‍රමය මේ ප්‍රශ්نين අඬන වැළපෙන ශෝකෙන් රූප ශබ්ද ගන්ධ රස පහස මුල් කරගෙන ඇති වෙන ප්‍රශ්نين ගැලවෙන ක්‍රමය කියනවා යෝකාමී පරිවජ්ජේති එයා කාමය අත්හරිනු මොනවද කරන්නේ අත්හරින කියන බහැර කරනු බහැර කරන්නේ කොමකින්ද ඇස් දෙකෙන් ඈතට ගිහින් දානවද නෑ එහෙම දාලා පුළුවන් ද බේරෙන්න බෑ කොමකින් දත්තරින්නේ සිතින් කොහොමද අත්හැරලා දාන්නේ හිතින් ඒ ගැන තියෙන කැමැත්ත අත්හරිනු කොහොමද සප්පස්සේව පදාසිරු කකුල ගාව ඉන්න විසගෝර සර්පෙක් එයා විසගෝරයි කියලා දැනගත්තොත් මොකද කරන්නේ කකුල ටක් ගාලා අහකට ගන්න දැන් එයා මුලින්ම ආස්වාදී අඳුනගත්තා ආදීනවේ අඳුනගත්තා එන මේ ආදීනවේ දැක්කනම් එයා දකින්න මොකද්ද මෙන්න විසගෝර සර්පයා සර්පයා කෑවොත් ඇඟ රිදුන් දෙනවනේ මේ වගේ ප්‍රශ්නයක් වුණාම මොකද වෙන්නේ හිත කැක්කුම් ගහනවා මොකද වෙන්නේ හිත කැක්කුම් ගහනවා ඒකනේ කවුරු හරි මැරුණාම ආඬනවා වැළපෙනවා ඔළුව ගහ ගන්නවා හූ තියෙනවනේ දැන් මේ බොරැල්ල කනත්තර ගියාම එහා පැත්තේ ආදාහණය කරනවා එකෙනෙක් මගේ අම්මේ පින්වතුනි හූ තියපු තිබිල්ල කාලෙකින් එහෙම එකක් ඇහුවේ එහෙම කනත්තර එහෙම ගියේ මගේ අම්මේ මං හිතුව දැන් එයා ඇතුළට පණී වගේ ඒ තරමට බැරි හැද ඒ මොකද පින්නද ශෝකය දරන්න බෑ මොකද්ද ශෝකය දරන්න බෑ දැන් යා දකිනවා මෙන්න විසගෝර සර්ප ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇලුනොත් සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත් ඇති දැන් කොහොමද මේ විසත්තිකා කියලා කියන්නේ තෘෂ්ණාවටයි පින්නතු මෙන්න මේ විසත්තිකාව කියන මේ තෘෂ්ණාව ඔහු ඉක්මවා යනවලු කොහොමද සතෝ සමතිවත් ඇති සිහියෙන් ඉක්මවා යන්නේ කොහොමද ඉක්මවා යන්නේ සිහියෙන් ඉඳලා ඇයි එහෙම කිව්වේ එම් කියන්නේ හේතුව තමයි පින්නතුනි අපි රූපයක් දකිද්දී ඇහින් සද්දයක් අහදි සිහියෙන්ද ඉන්නේ සිහියෙන්ද ඉන්නේ සිහියෙන් නෙමෙයි පින්නතුනි බලල් පැටියා එක උපමාවක් තියෙන බලල් පැටියා අර මීයෙක් හම්බිලා මොකද කරන්නේ අර ඕගොල්ලෝ දැකලා ඇති පූසෙක් සාමාන්‍ය මී පැටියෙක් ගිලින්නේ කොහොමද කැරපොත් එක්ක හරි අල්ලගත්තොත් එයාව අතින් ගහනවා ඊට පස්සේ නියපොතු පහරවල් වලින් ගහනවා චුට්ටක් හපනවා එහෙම කරනවා නේද එහෙම කරලා දසවද දීලා තමයි ඒ සතාව මරන්නේ ඔව්ද නේද අත් දෙකකින් අල්ලගෙන උඩ දානවා එහෙම කරලා මරනවා මරලා මොකද කරන්නේ ඊට පස්සේ තමයි පුටුවක් යටට ගිහිල්ලා ආගිලින්නේ මේ පූස ක්‍රමයේ ටිකක් අත්හරිනවා මොකද්ද කරන්නේ මීය දැක්ක ගමන් ගිල්ලා දැන් මර මීයට පණ තියෙනවද නැද්ද? තියෙනවා. බඩවැල මොකද කරන්නේ මෙයා? හපන්න ගන්න. පූස පෙරලෙනවා හැම පැත්තෙම. ඒ ඇයි? ආන්. ඒ වගේ තමයි පින්නතුනි අපි. අපි ඇහින් රූපේ දැක්කා අමුවින් ගිල්ලා කියලා දන්නේ නැහැ. කනින් ශබ්ද ඇහුවා අමුවින් ගිල්ලා කියලා දන්නේ නැහැ. නාහින් ගත්තා ගිල්ලා කියලා දන්නේ නේ දිවෙන් රස වින්දා අමුවින් ගිල්ලා කියලා දන්නේ නේ කයින් පහස ගන්නවා අමුවින් ගිල්ලා කියලා දන්නේ නේ කාලේ යනවා නිකන් හිතෙන්නේ ආසාව නෑ කියලා අපිට මෙහිම ඉන්න අතර මොකද වෙන්නේ
අර බලාපොරොත්තු තියාගත දේවල් වෙනස් වෙලා. ඔය වගේ සිද්ධි සමහර අයට වෙලා ළමයි බෑග් එකත් උහුම දාගෙන කැලේ ඇතුළට ගිහිල්ලා බෙල්ල වැල දාගෙන. ඇයි ඒ? මේ ආදර සම්බන්ධතා හින්දා. සමහර දේවල් තියෙන මම දැක්කා ඒ සිද්ධි පිට රටක වෙන රටක මට කවුරු හරි පෙන්නුවා. එක මහත්තෙක් තමන්ගේ නෝනගේ බෙල්ල කපලා පිහියෙන් මූණවල් පුරාම පාරවල් තියෙනවා බෙල්ල කපලා කෙස් වැටියෙන් මෙහෙම අරගෙන යාම පොලිසියට අරන් එනවා. ඒ ඇයි බිරිඳ වැරදි සම්බන්ධයක් කෙනෙක් එක්ක තිබිලා දරාගන්න බැරුව. මේ ශෝකය මේ බුදුරයන් වහන්සේ කියපු දේ අපිට තේරෙන්නේ නැ නෝවා කියනක. ඒ වගේම තමයි පින්වතුනි දැන් පහුගිය කාලේ ඔය අර පුංචි දියණියකට හිරිහැරයක් වෙලා වෙච්ච දේවල් දැක්ක නේද? දැන් බාණ්ඩ ආස්වාදයක් හෙව්ව පිරිසක් දැන් දැක්කනේ එළියටත් එන්න බැරිව බය ඉන්නවද නැද්ද? ඔව්ද නැද්ද? බය. අන්න බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මින් ආදීනව. අපි හිතුවද මේවා සමාජයේ ඇහුව කරාට නෑ. ආස්වාදේ තේරුම් ගත්තා, ආදීනමේ තේරුම් ගත්තා, නිස්සරණේ තමයි සිහියෙන් ඉන්නේ. දැන් අපි කරන්නේ මොකද්ද? ඇහින් කනින් ඉහින් පිටින්ම ගිල්ලා. අපි ඇහින් රූපේ දකිද්දිම ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්, කැත කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රියමනාප ශබ්දයක් වෙන්න පුළුවන්, මොනවා හරි වෙන්න පුළුවන්. අපි බලන්නේ නෑ මේකට ඇලුනද ගැටුනද. බැලුවද? නෑ. මේ දැකපු රූපේ අනිත්‍ය වෙලා යනවා. මං කොච්චර රූප අතීතයේ දැක්කද? කල්පනා කළාද? දැන් දකිද්දි නෑ. ශබ්දයක් අහද්දී අපිට කල්පනා වුණ කොච්චර ශබ්ද ඇහුවද? කොටසක් ඒ ශබ්ද වෙනුවෙන් අපි ඇලුනා තීතී, කොටසකට වෛර බැඳ පලිගත්තා. කල්පනා කළාද? නෑ. එහෙනම් මෙන්න මේ ඉන්ද්‍රියන් පහෙන් ගලාගෙන එන දේ ගැන පින්වතුනි තියෙන්න ඕනේ කියන බුදුරජාණන් වහන්සේ මොකද්ද? කල්පනාව. මොකද්ද තියෙන්න ඕනේ? කල්පනාව. අන්‍ය ඒ විදිහට නුවණින් බල්ල ඇතුළට ගද්දි ඇතුළට ගිය දෙයක් නැහැ. සිහියෙන් ගත්තොත් මොකද වෙන්නේ? ආස්වාදින් ඇලිලා හෝ ගැටිලා ගත්ත දෙයක් හිත ඇතුළේ නැහැ. එහෙනම් අර දේ විනාශ වෙද්දී ඇතුළට ඇලිලා ගැටිලා ගත්ත දෙයක් නැති හින්දා දුකකුත් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ මේ විසත්තිකාව කියන තෘෂ්ණාව මේ ලෝකෙ ඉක්මවා යන්නේ කොහොමද? සිහියෙන්. මේක තමයි කියනවා නිස්සරණේ. විසගෝර සර්පය දැකලා කකුල අහකට ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වා දෙන්නේ මේකෙන් ගැලවෙන්න තියෙන්නේ එක ක්‍රමයකට. මොකද්ද? නෑ, එතන කියන්නේ, එතන පෙන්වා දෙන්නේ අත්හැරීම. මොකද්ද? විසඳුම අත්හැර. දැන් උපාය කියලා නෑ තාම. ආස්වාදේ කිව්වා, ආදීනවේ කිව්වා, විසඳුම තියෙනවා. දැන් ඒ දැන් ආස්වාද ආදීනව දැකපු කෙනාට නේ විසඳුම හොයාගන්න පුළුවන්. විසඳුම මොකද්ද? අත්හැරීම හැර වෙන එකක් නෑ. මොකද්ද? අත්හැරීම. ඒකට කියන මොකද්ද? නිස්සාරණේ. කොහොමද විසගෝර සර්පයා ළඟ ඉන්නවා කකුලට අග්ගාලා අහකට ගන්නවා වගේ විසත්තිකා කියන තෘෂ්ණාව, පැතිරිච්ච තෘෂ්ණාව අත්හැරලයි මේකට විසඳුම තියෙන්නේ. ඔය ඇරෙන්න පින්නතුනි හරියන්නේම නේ. අම්මලා එනවා දරුවෙක්ගේ ප්‍රශ්නේ කියක්. එතකොට සමහරට විට හිතෙනවා හරි ඉතින් මේ අම්මට තව දරුවෙක් හම්බුනොත් ඒ පාරත් එමුම. තව දරුවෙක් හම්බුනොත් ඒ පාරත් එමු. සමහර අය කියනවා අසවල් මේ මහත්ය මෙහෙමයි කියනවා. හරි, මේ මහත්යත් එයාල කරන එකම විසඳුම මොකද? තව මහත්යෙක් හොයාගන්න. සමහර අය ඉන්නේ මොකද? මේ නෝන මෙහෙමයි කියනවා. යාවත් ඇරලා තව නෝන කෙනෙක් හොයාගන්න. විසඳුමක් නෑ. ඊළඟ පාර දුවන් එනවා ආපහු ඒකම කියාගෙන. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මොකද්ද? එහෙම නෙමෙයි කිව්වා. විසඳුම අත්හැරීම. මොකද්ද? අත්. ඒ නිසා පින්නොතුනේ මිනිස්සුන්ගේ මම දකින දෙයක් තමයි ගොඩාක් ඒව අපිත් එක්ක කතා කරලා යනවා. හිත හැදෙන්න කරුණක් කියනවා තමයි. කිව්වට පින්නොතුනේ මට හිතෙන දෙයක් තමයි මෙයාලට මේක අත්හැරගන්න බැරි තාක්කල් හැමදෑම මේක තියෙනවා. මෙයාලගේ මේවට විසඳල ඉවර කරන්න බෑ. පැලැස්තර විතරයි කියලා මම මිනිස්සු විවිධ දේවල් දුක් අඳුනා කියාගෙන එන හැම වෙලෙම මට හිතෙන්නේ මොකද්ද? පැලැස්තරි. ඇයි ඒ? එයා දැනට මනස හදාගෙන අහපව් යන්නේ අතින්ට.
අහපව ප්‍රශ්නේ හදන් එනවා අහපව යන්නේ එතෙන්ට. අත්හරින්නේ නෑ නිය. ආස්වාදී ආදී නෙවෙයි විඳ විඳු ඉන්නවා. මෙහෙම වෙනවා කියලා අවබෝධයක් නෑ. විසඳුම අත්හැරීම තුළ තියෙනවා කියලා දන්නේත් නෑ. ඔන්න බුදුරයන් වහන්සේ කරුණු තුනක් එතන පෙන්වා දුන්නා. දැන් අහපව මේ ඒ දේශනාවෙම බුදුරයන් වහන්සේ තව ගාථාවක් කියන එකත් ආස්වාදයට අයිති එකක්. ඒ මොකද්ද? කෙත්තං වත්තුං හිරඤ්ඤං වා ගවාසං දාස පූරිසං තියෝ බන්දෝ පුතුකාමී යෝ නරු අනු ගිජ්ජති. එතනදි කියන්නේ කෙත්තං කියලා කියන්නේ කුඹුරු පින්වතුනි. වත්තුං කියලා කියන්නේ මේ ඔය මිනිස්සු වතු පිටි කියලා අපි කියන්නේ. ඔව්. හිරඤ්ඤං කියලා කියන්නේ රත්තරන්. ගවාසං දාස ගවාසංගේ ගවයෝ දැසි දස් දාස පූරිසං. තියෝ කියලා කියන්නේ ස්ත්‍රීන්. බන්දු කියන්නේ නෑදෑයෝ. පුතුකාමී කියලා කියන්නේ මේ වගේ තව බොහෝ කාමියෝ. යෝ නරෝ අනු ගිජ්ජති. ඒ කියන්නේ නරෝ කියන්නේ නරයනේ මිනිස්සෙක් සත්වෙක් ගිජු වෙන දේවල්. මේව නෙමෙයිද ගිජු වෙන දේවල්? ඔබට අපිට තියෙන ඔබ නේද? එහෙනම් එයාගේ ආස්වාදේක. ඒකනේ ඉඩම් ගන්නවා. තව පර්චස් 10ක් ගන්නවා දුවට. පුතාට තව එකක් ගන්නවා නේ. ඊට පස්සේ මෙයාලා මේ ඉඩම් අල්ලගෙන අපිට දුන්නේ නැත්තම් කියලා අපි වෙනුවෙන් කියලා අනාගතේ තව ඉඩමක් ගන්නවා. එහෙම නේද? තියෙනවා. මේවට තමයි ඔන්න ආස්වාදේ. ඊට පස්සේ ආදීනේ මේ මොකද්ද? අබලානම් බලියන්ති මද්දන්තේ නම් පරිස්සය තතෝනම් දුක්ඛ මං වේති නාවම් භින්න මිවෝදක. දැන් මේ වස්තුකාමයන් හොයාගෙන යද්දී මේ දේවල් හොයාගෙන යද්දී මොකද වෙන්නේ? අර තමන්ගේ හිතේ තියෙනනේ පින්නුතේ කෙලෙස් තරහ ඉරිසියා වෛරය එක ටික කිරිලි කෙලෙස් ගොඩක් තියෙනවනේ. මෙව්ව තමයි මේවත් එක ඇවිස්සෙන්නේ. තේරුණේද කියාදෙන්නේ? දැන් ඊයේ පෙර දෙක තාත්තා කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරනි අපි ඉඩම් කුඹුරු ඉඩම් වගේක් තියෙනවා තුන් දෙනෙක්ගේ අසවල් පුද්ගලෙක් ඇවිල්ලා ඒ කුඹුරු බලෙන් ඇවිල්ලා හානුව කිව්වා. මෙයා දැන් හොඳ අණවින කොඩවින දන්න කෙනෙක්. හැබැයි මේ මහත්ය සීල් ගන්නවා මේවා කරනවා ඒවා කරන්න කැමති නෑ. මං කිව්වා එහෙනම් මේ චෛත්‍ය වැඳලා හිතන්න මං ඒ වගේ දුෂ්ට වැඩක් කවදාවත් මිනිස්සුන්ට කරන්නේ. නමුත් මේ ප්‍රශ්නේ විසඳෙන්න කියලා හිතන්න කිව්වා. තව දෙන්නෙක් ඉන්නවා කිව්වා පුදුම කේන්තිකාරී. මං කිව්වා ඔයා කලබල වෙන්න එපා. ඒ දෙන්න කොහොමත් ඉස්සර වෙනවා කිව්වා. ඇත්තනේ. ඒතර මොනවද එහෙන යාල ගැවිස්සෙන්නේ වස්තු සම්පත් එක්ක? හිත ඇතුලේ කෙලිස්. එමෙයාගේ ඩම විතර නෙමෙයි තව දෙන්නෙක් ඉන්නවා. තව කාන්තාවක් ඉන්නවා පුදුම කේන්තියක්. ඒතර තව කෙනෙක් ඉන්නවා ඒ වගේම පිරිමි කෙනෙක් තනිකඩ යත් හොස් අර මොකද්ද මැස්ස ළඟින් ආන්නේ එහෙම කියන්නේ ඒ වගේ. මං කිව්වා ඔයා සද්ද නැතු ඉන්න අර දෙන්න කොහොමත් විසඳනවා ප්‍රශ්නේ කිව්වා. ඇයි මොනවද ඉක්මන් වෙන්නේ? කෙලස් මං ඒව වෙන්න කිව්වා නෙවෙයි ඒක හොඳේ. මං කිව්වේ ඇත්ත. එහෙනම් අර වස්තුකාමයන් මුල් කරගෙන එයාගේ ක්‍රියාත්මක වෙනවා අභ්‍යන්තරයේ තියෙන කෙලස්. තතෝනම් දුක්ඛ මං වේති. එතකොට එයාට දුක එන්න ගන්න කොහොමද? නාවම් භින්න මිවෝදකම්. නැවයේ පුංචි සිදුරක් හැදුනහම ඉදිකඩු තුඩක හරි වතුර පිරිපිරි එන්න එන්න මොකද වෙන්නේ? ගිලෙනවා. දැන් ඔන්න මුලින් කිව්වේ බුදුරයන් වහන්සේ ආස්වාදි කෙත්තං වත්තුං හිරඤ්ඤං වා ගවාසං දාස පූරිසං තියෝ බන්දු පුතුකාමී යෝ නරෝ අනු ගිජ්ජති කියලා කිව්වේ මොකද්ද? කාමේ මෙන්න මේ වස්තු කාමේ මුල් කරගෙන තියෙන ආස්වාදි. ආදීනේ මේ මොකද්ද? මේ දේවල් Tamante අහිමි වෙද්දි විවිධ දේවල් වෙද්දි අභ්‍යන්තර කෙලෙස් කැළඹිලෙනවා. ඒතකොට තමයි හදි හුණියම් පොල් ගැහිලි අඬාගෙන යෑම් වැළපීම් ශෝක කිරීම් පොලිසි ගානේ නඩුහබ නැද්ද? වටපිටාවේ ඔක්කොටම කියන යන අසවලා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා කියන් යන්නේ නැද්ද? ඔක්කොම උපදිනවා. කෙලෙස් ටික මතුවලා එනවා. එතකොට කොහොමද නැව සිදුරු වෙච්ච නැව වතුරේ ගිලිනවා වගේ දුක ටික ටික ගලාගෙන එනවා. ලස්සනයි නේ කියাদිනේ ආස්වාදි ආදීනව. දැන් ඊට පස්සේ අහපව කියා දෙනවා මොකද්ද? ඕ ඊට පස්සේ පින්නවා දෙන එක දෙයක් තියෙනවා. නිස්සරණ ගැන ගාතාවක් එතන තව කියා දෙනවා. ඒ තමයි තස්මා ජන්තු සදාසතු. ඒ හින්දේ මිනිස්සයා මනා සිහිනුවණින් වාසය කරමින් සෑමදා කාමානි පරිවජ්ජේ ය කාමයේ අත්හැරලා දානවා. තේ පහය තරියෝගං
නාවංසිත බව පාරුගුති අර සිදුරු වෙච්ච නැව පිලිසකර කරගෙන වගේ යා මොකද කරන්නේ අර වතුර ඉහෙය යා සැඩපහර තරණය කරනවා වගේ මොකද කරන්නේ අර කාමයට අ르බුද ඇති කරපු කාමයා හිතින් අත්හැරලා දාන ඒක නිස්සරණ ඒක මොකද්ද නිසන් දැන් අපිට අ르බුද ඇති කරලා දෙන ප්‍රශ්න මේ කාමයන් නිසා ඇති වෙච්ච ප්‍රශ්න අපි අත්හැරියද ඈ නේ ප්‍රශ්නේ දැන් නැද්ද තියෙනවා ප්‍රශ්න තාම ඒක අත්හරින්න බෑ පින්නතුනි එහෙම පුළුවන් වැඩක් නෙවෙයි දුෂ්කරයි සසර කියන්නේ පින්නතුනි අපිට උරුමයක් වගේ දායාදී ගැලවෙන එක අමාරු දැන් පින්නතුනි මේ විදියට කාමී ආස්වාදයේ දැක්කා ආදීනමේ දැක්කා අත්හැරිලා තමයි විසඳ දැන් ඔන්න බුදුරජාණන්සේගේ දේශනාවේ මේ කරුණ තියෙනවා. ඊටකට මොකද ප්‍රතිඵලය? ප්‍රතිඵලය. ප්‍රතිඵලය ලැබෙන්නේ කාටද? ආස්වාදී ආදීනෙම දැකලා අත්හරින්න නැතුව ඉන්න කෙනාටද අත්හරින්න කෙනාටද? අත්හරින කෙනාට ප්‍රතිඵලය එනවා. කොහොමද? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි අන්න ගාතාව. දැන් කියන්නේ ප්‍රතිඵලය. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මින් ආරක්ෂා කරනවා. චත්තම් මහන්තං යථාවස්ස කාලේ කොහොම එකක් දෙක වැහි කාලේ කුඩයක් යා ඔසවගෙන ඉන්නවනම් කුඩෙන් මොකද වෙන්නේ? යා වැස්සෙන් බේර ගන්න. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ. ඒක තමයි ආනිසංසේ මනාකොට යා ධර්මේ හැසිරෙද්දී. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරීති. ධර්මේ හැසිරින්න දුගති යන්නේ නැහැ. අන්න ප්‍රතිපලයි. අර ඉඩම් වතු පිටි ටික නැති වෙද්දී පැටලි පැටලි වෛර බැඳගෙන ගියොත් ඒ පලි ගැනීම වෛර ඊට පස්සේ හදි හුණියන් ඔක්කොමත් එක්ක කොහෙද යන්නේ? නිරේ යනවා. ප්‍රේත ලෝකේ ඉවරයි. අත්හැරියාම ආන්න කිව ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. පින්නොතිනි මිනිස්සෙක් එක රණ්ඩු අල්ලන්න එපා කවදාවත්. කරබාගෙන යන්න. මනුස්සයෙක් එක රණ්ඩු ඇල්ලුවත් අත්හරින්නේ මෝරපු මනුස්සයෙක් එක ලේසියෙන් රණ්ඩු අල්ලන්න එපා පැටලෙන්න එපා එක්ක ඉවසගෙන ඉන්න මොකද හේතුව පිස්මිනුසේ සර්පය දෂ්ට කරලා එයි මනුස්සය හැම නෙමෙයි කොයි වෙලේ හරි අවස්ථාව වහම පලි ගන්න ඒතර මේ ධර්මයෙන් රැකවරණේ හදා ගන්න පුළුවන් අත්හරින කිනාටම එතකොට ඔන්න ආස්වාදි ආදීනමේ නිස්සරණේ ඊට පස්සේ මොකක්ද ප්‍රතිඵලය එතකොට මොකක්ද උපාය මොකක්ද උපාය සබ්බේ ධම්මානුත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය විසුද්ධිය කියන්නේ පාරිසුද්ධත්වය ඒ කියන්නේ මේ ලෝකෙට නොඇලීම තෘෂ්ණාව ෂය කරලා දැමීම රාග ද්වේෂ මොහ අත්හැරලා ඇති වෙන උපදින නිවන. එතකොට මේ විසුද්ධියට මොකක්ද මග උපාය? මෙන්න මේ ටික හිතන්න කියනවා. සබ්බේ ධම්මානත්තාති. කියන්නේ හේතුන්ගෙන් හටගත්ත මේ ලෝකේ යම් දෙයක් වේද අනාත්මයි කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. හේතුන්ට අනුව පැවතිලා හේතු නැතිවීමෙන් නැති වෙනවා. එතකොට අනාත්මය ප්‍රකට වෙන්නේ අනිත්‍යයි දුකයි කියන දේ දකිද්දී. කුමක් දකිද්දිද අනිත්‍ය බවත් දුක් බව දකිද්දි තමයි අනාත්මය ප්‍රකට වෙන්නේ යදා පඤ්ඤාය පස්සති කියලා කියන්නේ දියුණු කළ නුවණින් දකින්න අතනි බින්දති දුක්ඛී එතකොට තමයි ආ මොනවද දුක ගැන කලකිරෙන්නේ ඒස මග්ගෝ විසුද්ධි ඒක තමයි විසුද්ධියට පිරිසිදු බවට මග දැක්ක නේද කියපු ලස්සන. එහෙමනම් පින්වතුනි කාමයේ ආස්වාදයක් තියෙනවා ආදීනමයක් තියෙනවා. ඒව හින්දා මොකද වෙන්නේ? දුක් විඳ විඳ ඉන්නවා. ඒක අත්හරින්න ඕනේ තියෙන කැමැත්ත. අත්හරින්නේ කොහොමද? ඒ කාමයන් හේතුන්ගෙන් හටගත්ත හේතු නැතිවීමෙන් නැති වෙලා යන අනිත්‍ය බවට දුකටයිති දෙයක් කියලා දියුණු කළ ප්‍රඥාවෙන් දකින්න. ඒ දකිද්දි මොකද වෙන්නේ කලකිරෙනවා මොනවා ගැනද කලකිරෙන්නේ රූපේ ගැන තියෙන ඇලිීම ගැන කලකිරෙනවා
ශබ්දය ගැන තියෙන ඇලීම ගැන කලකිරීමේ පිහිටිනවා. ගඳ සුවඳ ගැන කෙරෙහි තියෙන ඇලීම ගැන කලකිරෙනවා. රස ගැන තියෙන හිතේ ඇලීම ගැන කලකිරෙනවා. කයට දැනෙන පහස ගැන තියෙන ඇලීම ගැන කලකිරෙනවා. ඒ ඇලිච්ච දේ දුකට අයිති කියලා දකින්න. ඒ කෙරෙහි ආසාව තියෙනකන් දුක තියෙනවත් කියලා දකින්නවා. තෘෂ්ණාව අත්හරිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. එතකොට මොකද වෙන්නේ? ඒ සත්වයා විසුද්ධියටපත් වෙනවා. මේක තමයි කියන උපාය. මොකද්ද? ක්‍රමී කියනවා දුක නැතුව ඉන්න. මේ බලන්න ලස්සනට බුදුරජාණන් වහන්සේ නිවනට හසුරන විදිය මිනිස්සයා. ඊට පස්සේ කියා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ආඥාවක්. මොකද්ද? චක්කුමා විස මානිච්ච විජ්ජමානී පරක්කමි පණ්ඩිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජයේති. එතන කියන්නේ මොකද්ද? ඇස්පෙනෙන කෙනෙක් ශරීර ශක්ති හොද්දට තියෙන වෙලාවේ එයා මොකද කරන්නේ? අනුතුරුදායක ප්‍රදේශයකින් මිදී පලා යන්නේ යම් ආකාරයෙන්ද? ඇස්පේන ඇගේපතේ හයිය තියෙන කෙනෙක් මොකද කරන්නේ? අනුතුරුදායක පරිසරයේ දැකලා එතනින් ගැලවිලා යන්නේ කොහොමද? ආන් ඒ වගේ ඒ සත්ව ලෝකේ ඉන්න නුවණැති මිනිසයා පව් දුරු කරනවා. මොනවද දුරු කරන්නේ? මේක ආඥාව කියලා. ඒක තමයි බුදුරයන් වහන්සේ පෙන්වා දෙන දේ. තවත් වෙනක පින්වතුනි කියනවා මේ ලස්සන කාරණක්. ඒ තමයි මෝග රාජේනි නිරන්තරයෙන්ම සිහියෙන් යුක්තව ස්කන්ධ ධාතු ආයතන ආදී ආධ්‍යාත්මික බාහිර ලෝකයේ ආත්මයට හෝ ආත්මයට අයති දීන් හිස් ඇති බව නුවණින් දකින්න. මේ බුදුරජාන් වහන්සේ විධානයක් කියන. විධානයක් කියන්නේ ආඥාවක් කියන එක. ඊට බලන්න ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන ලක්ෂණ ටිකක් මොකද්ද? ආස්වාදේ ආදීනවේ අත්හැරීම ප්‍රතිඵලය උපාය ආඥාව. ඊට මෙන්න මේ දෙයින් තමයි පින්වතුනි සාස්තුන් වහන්සේ දෙවියන්ට අවවාද කරන්නේ. තව බ්‍රහ්මයන්ට අවවාද කරන්නේ. මිනිස්යන්ට අවවාද කරන්නේ. ඒතර යා අවිද්‍යාවෙන් වැහිලා ඉන්නවා නම් ධර්මයෙන් තමයි අවිද්‍යා ඒ වැහුම් කඩ මොකද කරන්නේ? ඉවත් කරලා දෙන්නේ. පින්තුනි දැන් අපි කියන මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා. මොනවා කියලාද කියන්නේ? ස්වාක්ඛාතයි. ස්වාක්ඛාතයි කියන එකේ කෙටි අදහස මොකද්ද? මනාකොට දේශනා කළා. එතකොට කියනවා මේ ආදි කල්යනා මජ්ජේ කල්යනා පරියෝසාන කල්ය සාත්‍යං සබ්බ්‍යංජන ඕකේවල පරිපූර්ණ පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශිත. ඒ කියලා කිව්වේ මුල මැද අග පිරිසිඳ. මුල කිව්වේ සීලය, මැද සමාධි, අවසානි ප්‍රක්. නමුත් මේක තවත් ආකාරවලට පෙන්වා දෙනවා. තවත් ආකාරයකට පෙන්වා දෙනවා. මේක එක එක න්‍යායන්. මොකද්ද මේවා? එක එක න්‍යායන්. මේ ලෝකේ ඉන්න පින්වතුනි චින්තාමය ප්‍රඥාව ඇති පුද්ගලයෝ කවුද? චින්තාමය ප්‍රඥාව. චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? කෙලෙස් නැති වෙන විදිහට හිතන්න පුළුවන් කෙනා කියන එක. ඒතර මේ චින්තාමය ප්‍රඥාව තියෙන කෙනෙකුට ගත්තොත් දැන් අපි අහලා තියෙනවා පුද්ගලියෙක් ගැන. මොකද්ද මේ පුද්ගලියෝ තුන් දිනක් ගැන අපි අහලා තියෙනවා. එක එක්කෙනෙක් තමයි උග්ගටි සංඤෝ කියලා කෙනෙක් අහලා තියෙනව නේද? උග්ගටි සංඤෝ කියලා කියන්නේ පින්වන්ත කෙනෙක්. ගොඩාක් හිත මෝරපු කෙනෙක්. එතකොට මෙයාට මේ සුතමේ ප්‍රඥාව, ඒ කියන්නේ බුදුරයන් වහන්සේ දේශනා කරන ධර්මයේ තියෙනවනේ ඔයාලා අහලා ඇති. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යා කරන ගාථා, උදාන, ඉති උත්තක, ජාතක, අබ්බූත ධම්ම, වේදල්. සුත්ත කියලා කියන්නේ සූත්‍ර දේශනා. දැන් උදෙත් ඉගෙන ගත්තේ නේද? සුත්ත. ගෙය්‍ය කියලා කියන්නේ දැන් ලෝක අවබෝධ සූත්‍රය. ඒකේ ලස්සන විස්තරයක් කරලා ගාථා තියෙනවා. ඒවට කියනවා ගෙය්‍ය. වෙය්‍යා කරන කියලා කියනවා ධම්සක් පැවතුම් සූත්‍රය. යම් මාතෘකාවක් කෙටියෙන් කියලා විස්තර කරනවා නේ. සුත්ත ගෙය්‍ය වේය ගාථා කියලා කියන්නේ ධම්මපදේ සුත්ත නිපාතේ නේද?
ගාථා. ඊට පස්සේ උදාන කියලා කියන්නේ નિરાයාසෙන් බුදුරජාණන් වහන්සේ හදවතක රහතන් වහන්සේ හදවතේ උපදින අර නික්ලේශී අදහස් උදාන. ඊට පස්සේ ඉතිවුත්තක කියලා කියන්නේ මේ ආකාරයයි කියලා පෙන්වා දෙන ඒවා තියෙනවා. ඊට පස්සේ ජාතක කියන්නේ පෙර ජීවිත ගැන. ඊට පස්සේ අද්භූත ධම්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ආවේණික ආශ්චර්යවත්දී අනිත් අයට ආවේණික නැහැ. ඊට පස්සේ වේදල්ල කියන්නේ රහතන් වහන්සේලා කරන ධර්ම සාකච්ඡා. මේවනේ නවාංග ශාස්ත්‍රු ශාසනය කියන්නේ. ඒතර මේ නවාංග ශාස්ත්‍රු ශාසනයෙම මිනිස්යන්, ඒ කියන්නේ අපිව, දෙවියන්ව, බ්‍රහ්මයන්ව සෝතාපන්න කරන. සකදාගාමි බවට පත් කරනවා. අනාගාමි අරිහත් බවට ගෙනියනවා. දැන් ස්වාක්ඛාත කියලා කියද්දී මේ විස්තර කියන්නේ ස්වාක්ඛාතයි කියලා කියන්නේ මේ නවාංග ශාස්ත්‍රු ශාසනය. මනාකොට දේශනා කළා කියන එක. එතකොට මේ බුද්ධ වචනය ගැන කියයි. එතකොට අර උග්ගටිතඤ්ඤෝ කියන පුද්ගලයාටත් පින්වතුනි මේ බුදුරජාන් වහන්සේගේ ස්වාක්ඛාත ධර්මය ඇහෙන්න ඕනි. ගාථාවක් හරි ඇහෙන්න ඕනි. ගාථා දෙකක් හරි ඇහෙන්න ඕනි. නමුත් මේ උග්ගටිතඤ්ඤෝ කියන පුද්ගලයාගේ විශේෂත්වය තමයි පින්වතුනි බුදුරජාන් වහන්සේලා ඒගොල්ලන්ට වෙහිසින්නේ. ඒගොල්ලන්ට විහිසින්නේ. එයාලට ගොඩාක් වෙලාවට කියන්නේ නිස්සරණි. මොකද්ද කියන්නේ? නිස්සරණි. දැන් අපි කිව්වේ එක තැනක මෙහිම කිය යෝකාමී පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමති වත්තති. යාට කියන්නේ ওই ગાතාව වෙන්න පුළුවන්. ඇයි? යාට කියන්නේ මේ සර්පේ විසගෝර සර්පෙක් ළඟ ඉන්නවනම් කකුල වීගින් අහකට ගන්නවා වගේ කාමී අත්තරිනෝ. නිස්සරණි. එයාට නිස්සරණ ගැන කිව්වහම එයා සෝතාපන්න වෙනවා. සකදාගාමි වෙනවා. අනාගාමි වෙනවා. අරිහත්. දැන් අපි උග්ගටි තඤ්ඤුද? ඈ? නෑ. එහෙනම් පින්නතුනි මෙතන තියෙන සූත්‍ර පිටකයේ ප්‍රශ්නිකුත් නෙමෙයි. අභිධර්ම පිටකයේ ප්‍රශ්නිකුත් නෙමෙයි. විනී ප්‍රශ්නිකුත් නෙමෙයි. මොකේද? චින්තාමය ප්‍රඥාවේ ප්‍රශ්නයක්. මොකේ ප්‍රශ්නයක්ද? එහෙනම් සාරිපුත්යන් වහන්සේ ගාත දෙකෙන් සෝතාපන්න වෙනවා. සම්පූර්ණ හදි මුගල මේ කවුද? කෝලිතයන් වහන්සේ සෝතාපන්න වෙනවා. අපි මේ දේශන අවසානයේ මේ ගෝවි මහත්ය සෝතාපන්න වෙනවා. එහෙනම් මේ තියෙන මොකද? චින්තාමය ප්‍රඥා. මොකද්ද? චින්ත. ඒතර චින් ඒ උග්ගටිතඤ්ඤු කියන කෙනාට නිස්සරණය ගැනයි පින්වාදී. මොනවා ගැනද? නිස්සරණය. තව කෙනෙක් ඉන්නවා විපඤ්ඤිතඤ්ඤු. මෙයාගේ ස්වභාවය තමයි පින්නොතුනි මෙයාට ආදීනවයත් නිස්සරණයත් කියන්න ඕනේ. ඒකේ යද්දි මෙයා සෝතාපන්න හෝ සකදාගාමි වෙනවා. තව කෙනෙක් ඉන්නවා නෙය්‍ය කියලා. මෙයාට ආස්වාදී ආදීනවේ නිස්සරණේ ඔක්කොම කියන්න ඕනේ. ඇයි? එයාගේ ප්‍රඥාව ගොඩාක් දියුණු වෙන්න ඕනේ. අර අපි පුද්ගලිය හතර දිනක් කතා කරේ. විවිධ පුද්ගලිය. එතකොට මේ ඔස්සේ මොකද වෙන්නේ? එයා ධර්මමාර්ගයට පැමිණෙනවා. එතකොට පින්වතුනි අර තවත් විස්තර කරනවා මේ ස්වාක්ඛාතයි කියද්දි ඒ ධර්මයේ අර මුල් පද දෙක තුනින් කෙනෙක් ගැලවිලා යනෝනේ මුලින්ම. ඒ හින්දා මුල සුන්දරයි කියනවා. මජ්ජේ සුන්දරයි කියලා කියද්දි කියනවා අර එයාට අර ආදීනවේ නිස්සරණේ කියද්දි කෙනෙක් ගිලේ නිදහස් වෙනවනේ. අවසානී සුන්දරයි කියන්නේ ආස්වාද ආදීනි මේ නිස්සරණ කියද්දි තවත් කෙනෙක් නිදහස් වෙනවා. දැන් මොකද්ද එක තැනක දීගණකට කියා දෙන දේශනාවේ සාරිපුත්යන් වහන්සේ රහත් වෙනවා දීගණක සෝතාපන්න වෙනවා. බුදුරයන් වහන්සේ දේශනාව ආරම්භ කළ චූටි දුරක් යද්දි සාරිපුත්යන් වහන්සේ රහත් වෙලා වෙන්න පුළුවන්. අර කෙනා දේශනාව අවසානයේදී සෝතාපන්න වුණේ. එතන මෙන්න මේ ධර්මයේ ප්‍රතිඵල රැගෙන එන එක. කොහොම එකක්ද ප්‍රතිඵල රැගෙන එන එක? ඒ නිසා පින්වතුනි මේ ධර්මයේදී ස්වාකාතයි කියලා කියන්නේ මුලැමැද අග සුන්දරයි. අක්ෂර වලින් ව්‍යංජන වලින් තථාගතයන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කළා. එතකොට කේවල පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් ප්‍රකාශේති කියලා කියන්නේ පරිසුද්ධ කියලා කියන්නේ කෙලෙස් කිලිටකින් කිලිටි වෙලා නැහැ මේ ධර්මයේ. ඉතා පිරිසිදුයි. ඒ රාග ද්වේෂ මොහ මිශ්‍ර නැහැ නේ ධර්මයේ. ඊට පස්සේ පරිපූර්ණයි කියලා කියන්නේ පින්නතුනේ අඩුත් නැහැ
වැඩිත් නෑ. අන්න බුදුරයන් වහන්සේගේ දේශනාව විසි අපි එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කොහොම එකක්ද? අඩුත් නෑ වැඩිත් නෑ. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ නිවනටම ගෙන යනවත ඒ ධර්මයෙන්. මේ බාන්නේ මේ ස්වාක්කාත ධර්මයි. සන්දිට්ඨිකයි කියන්නේ මොකද්ද? මේ ජීවිතේ දකින්න පුළුවන් එකක් කියන එක. දැන් රාග ద్వේස මොහ මේ ජීවිතේ තියෙන එක. ඒකෙන් නිදහස් වෙන උපාය ආදී දේවල් පුරුදු කළොත් මේ ජීවිතින් ප්‍රතිඵලය ගන්න පුළුවන්. සන්දිටි. මැරුණට පස්සේ නේ ඔක්කොම අනිත් ඒවා මැරුණට පස්සේ ලැබෙනවා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයි සන්දිට්ඨිකයි. දානේ සන්දිට්ඨික විපාක මොනවද? අහනවනේ. අර මට මතකනේ සීහ සේනාධිපති මහරි කවුරු හරි වෙන කෙනෙක් අහනවා. ඒ අහද්දි බුදුරජාණන් වහන්සේ කියා දෙනවා එකක් තමයි ප්‍රියමනාප වෙනවා. මොනවද වෙන්නේ? ප්‍රියමනාප. ওই දන් දෙන අය ප්‍රියමනාපද නැද්ද? ප්‍රියමනාපද නැද්ද? දැන් මම ওই සමහර කතෝලික වගේ කෙනෙකුට කියනවා නත්තල් සීයා ප්‍රියමනාප නැද්ද? ඇයි ප්‍රියමනාප? දෙන නිසා. දන් දෙන කෙනා මොකද්ද? ditta dam wedini එක විපාකයක් මොකද්ද? ප්‍රිය මනාපයි. ඊළඟ එක තමයි ප්‍රියමනාප. ඊළඟ එක තමයි එයාට කීර්තියක් පැතිරෙනවා දන් දෙන කෙනාගෙන්. තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වගේම තමයි සත්පුරුෂයන් ආශ්‍රය කරන්න හම්බෙන්නේ. බොන කෙනාට හම්බෙන්නේ බොන කෙනානේ. දන් දෙන කෙනාට හම්බෙන්නේ. දේවල් සිල් ගන්නවොත් සිල් ගන්න ඇත්තෝ හම්බෙන්නේ. අනිත් අය නෙමෙයි. සත්පුරුෂ ඇසුර ලැබෙනවා. ඊළඟ එක තමයි තේජස තියෙනවා. දන් දෙන කෙනාට ඕන තැනක ගියාම එයා පිළිගැනීම මේ ඔක්කොම ලැබෙන තේජසින් යුක්තයි කියන. මේවා දිට්ටද. ඊළඟ එක ලබනවා කියන සුගතිය යන එක. ඒක ඉතින් මරණින් මාත්‍ය ලැබෙන එකක්. ඒතර අර කතා කරපේව මොන වගේවද? දිට්ට ධම්ම වේදිනිය. එහෙනම් මේ ධර්මය දිට්ට ධම්ම වේදිනියයි. ශෝකී පුදුනහම ධර්මය වහම ශෝකිනි වෙනවා. රාග ద్వේස මොහ නැති කරලා ඒකින්ද කියන සං දිට්ට මේ ජීවිතය දකින්න පුළුවන්. ඊළඟ එක අකාලිකයි කියන්නේ ඕනම කාලයක ප්‍රතිඵල. බුදුරජාන් වහන්සේ කාලෙත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. තියෙන්නේ දුක. තියෙන්නේ දුකේ හට ගැනීම තණ්හාව, තණ්හාව නැති කිරීම මාර්ගය. චතුරාර්ය සත්‍ය. අකාලිකයි. ඒහිපස්සිකයි කියන්නේ එන්න මෙහෙම එකක් කියලා ඕන කෙනෙක්ට පෙන්වා දෙන්න පුළුවන්. මෙහෙම වඩන්න සමාධිය හැදෙනවා. මෙහෙම කරන්න සිල්වන්ත වෙලා දුස්චරිතී නැති වෙලා යනවා. මෙහෙම වඩන්න ප්‍රඥාව, රාග ද්වේෂ මොහ නැති වෙනවා. ඒහිපස්සිකයි. ඕපනයිකයි කියන්නේ. ඒක තමා තුළට පමුණවාගෙන දැකිය යුතු එකක්. තමා තුළට පමුණවා. අනුන්ට නෙමෙයි, කාටද? තමා තුළට. ඕපනයිකයි. පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤුහි. ඒ කියන්නේ ඒ කෙනාගේ ප්‍රඥාවේ තරමට සෝතාපන්න, සකදාගාමි, අනාගාමි අරිහත් වෙනවා. පින්නතුනේ මෙන්න මේ ಗುಣ ටික, මේ ಗುಣ 6 ශ්‍රාවකයා නිතර හිතලා හදාගන්න සමාධියද කියන මොකද්ද? ධම්මානුස්සති. එතකොට මේ ධම්මානුස්සති වඩද්දී ඔබට තියෙන බාධාවත් තියෙනවා. මේව හොඳට අහගන්න. ධම්මානුස්සති වඩන්ට නම් පින්වතුනි කාය චිත්ත විවේකයක් හදාගන්න. මොකද්ද හදාගන්න ඕනි? කාය චිත්ත විවේකයක්. ඒ කියන්නේ කොහොමද? හදිසි වැඩට යන්න විනාඩි 5ක් තියෙන. විනාඩි 5ට අර්ශනික නූඩ්ලස් වගේ නේද? ආ ධම්මානුස්සතිය ආමර ස්වාකාතු භගවත ධම්ම සම්දිට්ටික අකාලික එහිපස්සික ඕපනායික පච්චත්තම් වේතබ්බ කියන්න වෙලාව නැහැ. එහෙම පුළුවන්ද? බෑ 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 බෑ. කෑම හදනවා වගේ බෑ පින්නතුනි, සමාධිය හදාගන්න. එතකොට එයා පින්නතුනි තෝරගන්න ඕන දෙයක් තියෙනවා සුදුසු වෙලාව. මොකද්ද? සමහර අය අහනවා කරාටි පන්ති ඉන්න ගමන් කුසල් සීත් උපදවගන්නේ කොහොමද කියලා. ඌව කරන්න පුළුවන් ඊ වේ පින්නද? අපින් ආනේව. ඩාන්සින් ක්ලාස් එකේ සිහිය පිහිටවගන්නේ කොහොමද කියලා. මොන දෙයියන්ට දුවට උත්තර දෙන්න පුළුවන්? පින්නතුනි අපි ඒවා ඒවා මගහැරගන්න. ඒ කියන්නේ මගහැරගන්නවා කියලා කියන්නේ ඒවා වෙනම දෙයක්නේ පින්නතුනි. කාය චිත්ත විවේකී කියලා කියන්නේ පින්නතුනි ඔබ කල්පනා කරගන්න උනේ රස්සාව කරලා ආවට පස්සේ. දැන් යද්දි බණක් යාට අහ යන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑනේ. මෛත්‍රී හිතන්න පුළුවන්. ඒකත් ගැටලුවක් නෑ. එයා තේරුම් ගන්න උනේ හවස ටිකක් නාල කරලා ඇඳුම් ටික මේ සහල්ලු ඇඳුමක් ඇඳගෙන සර්මස් සර්ට් ටිකක් ඇඳගෙන තමන්ට ටිකක් විවේක පාඩු තියෙන බුදුමැදුරකට ගිහිල්ලා නේ. දුවා දරුවෝ පොඩ්ඩක් ඔන්න එයාලා කතා බහ කරලා හිමින් සැරේ පැත්තකට කරලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේ
කෑම් පොඩ්ඩක් කනවන එහෙම දතකට මැදගෙන ඔන්න පැයක් දෙකක් හොඳට ගන්න ටිකක් නේ ක්‍රිකට් මැච් බලන්න පැය 6 7 ගන්න. ඒ වගේ පැයක් දෙකක් ටිකක් ගන්න නේද? ඒ වගේ කාලේ ගන්න අරගෙන තමන් ඉන්නේ විවේක තැනකට යන්න, ගෙදර නැත්තම් ළඟ පන්සලේ බෝධිය ගාවකට හරියන්න. එහෙම තෝරගන්න පින් ගිහිල්ලා මුලින්ම තමන්ට ධම්මානුස්තිය වඩන්න ආසයි. මුලින් හොඳ බණක් තමන් ආසම බණක් එක්ක සජ්ජායනාවක්. ජරා සූත්‍රය, සල්ල සූත්‍රය, සමහර විට ඒව හරියට හරියන විජේ සූත්‍රය, එහෙම නැත්තම් ඒ වගේ සජ්ජායනාවක්. එහෙම නැත්තම් ලස්සන තමන්ගේ හිතට යන පුංචි සූත්‍රය පොඩ්ඩක් කියවන්න. කියවලා පොත වහලා පැත්තකින් තියන්න. හොඳයි. දැන් යාට ඔන්න නාල කරලා හින්ද වැඩ නැණි පෑ දෙකක් තියෙනු. යා කායි විවේකයක් නැද්ද? තියෙනු. දැන් පෑ දෙකක් තුනක් තියෙනු චිත්ත විවේකුත් දැන් එකතකේ චිත්ත විවේක කිය නීවරණ බහැර වීමෙන් ඇති වෙන එකක් හැබෑවට පොඩ්ඩක් ඒ වගේ සැහැල්ලුව හදාගන්න. අපි අය භාවනා කරන්න කියලා මොකද කරන්න පින්නොද? අර වගේ රෂ් වෙලාවක් කලබල වෙලාවක් තෝරගන්න. දරුවන්ටත් බයිනෝ, මහත්යටත් බයිනෝ, නෝනටත් බයිනෝ, අල්ලපු ගෙදර මිනිසුන්ටත් බයිනෝ, රටටම බයිනෝ. ඉතින් යාගේ මෝඩකමනේ. ඇයි ඒ? යා තේරුම් ගන්න ඕනේ මේක හොඳට තෝරලා බීරලා ගන්න. තේරුණේද කියලා දෙනක? දැන් ඔය අර මහත්යෙක් මට කිව්වා, මම අර වෙනම කතා කරපු මේ මහත්යා උදේ දෙකට නැගිටි. නැගිටලා ඇඳීම හොම් වාඩි වෙනවා, පැය දෙක තුනක් කවුරුත් දන්නේ. අන්න දැක්කනේ වෙලාව හොයාගත්ත ලස්සන. තේරුණේද? ඒ වගේ යා අඳුන ගන්න ඕනේ. ඒක තමයි මොලේ කියන්නේ. දක්ෂතාවේ භාවනාව නිකන් කරන්න බෑ පින්නතුනි. ඊට පස්සේ මේ විදිහට විවේක කාලේ හදාගෙන පැයක් දෙකක් අරගෙන හදිසි නෑ. හදිසි වෙන්න එපා. මන් නිවි හැනහිල්ලේ හොඳට මේ ධම්මානුස්සතිය වඩනවා. ඒතර යාට දීර්ඝ වශයෙන් හෝ කෙටියෙන් හොඳට ධර්මී මෙනෙහි කරන්න පුළුවන්. ඒතර යා මුලින්ම තේරුම් ගන්නට උනේ මේ ධර්මයෙන් කියන්නේ මොකක්ද? දුක නැතු වෙන්න එක. රාග ద్వේස මොහ නැතු වෙන්න එකනේ. නික්ලේසි බව. ඒතර යාගේ හිත මොකද වෙන්නේ? ධර්මයට ඇලෙනු. දැන් ඔබට තියෙන ඊළඟ ප්‍රශ්නේ, දැන් ඔය අපි හිතමු ඔන්න ඔය පරිසරය හදාගත්ත ධම්මානුස්තිය වඩද්දී ඊළඟ ප්‍රශ්නේ ඔබට තියෙන මොකක්ද? ඇස් දෙක පියාගෙන, කය සැහැල්ලුවෙන් තියාගෙන, සිහිය පිහිටවගෙන ධම්මානුසතිය හිත පිහිටවුණු. පිහිටවපු වෙලේ ඉඳන් දහහක් අරමුණු මොකද වෙන්නේ? එනවද නැද්ද? එනවා. දියුණු නොකල සිතක් තියෙන සමාධිය බලවත් හැදිච්ච නැති කෙනාට බලවත් විදිහට නීවරණ පහර එල්ල කරනවා. දැන් එතකොට ඔබ මොකද කරන්නේ? ඒවයින් බැටේ කා ගන්න බැරි. දැන් වෙහෙසක් නෙ පින්නත හිතට වෙහෙසක්. ඇයි ඒ? අදාළ දේ හිත තියන්න හදනවා, තියාගන්න බෑ. ඒතර මොකද වෙන්නේ? මේක කරන්න පුළුවන් වැඩක් නෙවි. පිම්මදි. ඔන්න මොකක් හරි භූත බලපෑමක් කියලා හිතන්නේ වැරදි. එහෙම එකක් නෙවි. එයාව නීවරණ වලින් යටපත් කලා. එහෙනම් එයාගේ සමාධිය බලවත් නෑ, තාම නීවරණ බලවත් කෙනෙක්. නීවරණ යටපත් කරන්න පුළුවන් තරමට සිහිය සමාධියගේ නැති කෙනෙක් පින්නතුල. තේරෙන්නේද කියලා දෙන එක? දැන් හරි. ඔබ හොඳ ගැටපිච්ච පැලයක් ගන්නවා කොහෙන් හරි සල්ලි දීලා. මොනවද ගන්නෙ? ගැටපිච්ච පැලය. ගැටපිච්ච පැලේ බොහොම ආදරෙන් ප්‍රවේශමින් ගෙදර අරගෙන එනවා. අරගෙන ගොම පොහොර ටිකකුත් හොයාගන්නවා. ඉඩමේ බලන හොඳට අවුරස්නේ තියෙන හොඳ තැනක් තෝරනවා. ආ මෙතන හොඳයි. බුදුන් වඳින්න හොඳ සුවඳ මල් ටිකක් මට හදා ගන්න පුළුවන් කියලා ගොම පොහොර එකතු කරලා පිච්ච ගහ මොකද කරන්නේ? දැන් ඕගොල්ලෝ හිටිව්වා. දැන් ඔයාලට වටින්නේ දැන් පිච්ච ගහ හිටිව්වා. පිච්ච ගහ ඔහොම කාලයක් යද්දි පිච්ච ගහ වටේ හැදින් නැද්ද අනිත් ඒවා? නිදි කුම්භ ගස්, අර්ථ කුප්පමීනියන් ගස් ගස් තියෙනව නේද? තනකොළ හැදින් නැද්ද? හැදෙනවා. ගැටපිච්ච පැලෙත් වහගෙන මොනවද හැදෙන්නේ? අන්න වල් පැල ඇටි හැදුණා. දැන් ඕගොල්ලෝ එතනින් උදුරන්නේ ගැටපිච්ච පැලේද වල් පැලද? ඈ ඒ වුණාට ඔබ කරන්නේ මොකක්ද? මෙන්න මෙහෙම එකක්. නීවරණ ආපු ගමන් ඕගොල්ලෝ නීවරණ අයින් කරන්න මහන්සි වෙන්නේ නැහැ.
ධම්මානුස්සතිය නවත් කරනවා. මේක මට වැඩෙන එකක් නොවි. ගැටපිච්ච පැලේ ගලුල විසිකොලා වගේ ධම්මානුස්සතිය එතන ඉවරයි. ආය වඩන්නේ හාමුදුරනේ ඌව කරන්න බෑ. මට හිතෙනවා මට හරියන්නේ ආනාපාන සති. කොරල බලන්නකො වැඩින්නේ. පින්නතුනි ඒක තමයි කියන්නේ ප්‍රඥාව උනේ. මොනවද උනේ? විවේක කාලේ සුසු කාලේ හොයා ගන්නත් මොලේ උනේ. වඩන්නේ මොකද්ද? වල් පැලෑටි මොනවද කියලා අඳුර ගන්න මොලේ උනේ. වල් පැලෑටි ටික ගලෝ ගලෝ පොහොර දාන්න ඕනි පිච්ච පැලීට. ඒක තමයි පින්නතුනි නැවත නැවත භාවනාව කරන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? නැවත නැවත භාවනාව කරන්න. නීවරණ කියන්නේ නැවත නැවත ආපු එකක් හිතට. ව්‍යාපාදේ නැවත නැවත ආපු. ඒක පුරුදු කරන දෙයක් නෑ. ඒවා යටපත් කර කර ඕන දේ ගන්න ඕනි ඉස්සරහට. තේරෙන නේද කියා දෙන එක? හොඳ උදාහරණයක් කියා දෙන්නම්. ඊට පස්සේ ධම්මානුසතිය ආනිසංස ටික කියා දෙන්නම්. ඒ තමයි මේ ඉඳලා තියෙන එක රහතන් වහන්සේ නම නන්දක කියලා. මොකද්ද නම? නන්දක. මෙයාගේ සහෝදරයා තමයි භරත. කවුද? භරත. මට මතක භරත. කොහොම හරි මේ දෙන්නාගේ යාළුවෙක් තමයි අර මේ සෝන කෝලිය වීසිය සෝන කියලා හිටියේ කෙනි. මේ සෝන කියන්නේ මිත්‍රෙක්. සෝන සිව් මැලි පැවිදි වුණා. මේ දෙන්නට ආරංචි වුණා. ආරංචි වුණා මේ දෙන්න කල්පනා කළා මේ වගේ ජීවිතයක් ගත කෙනෙකුත් පැවිදි වුණා නම් අපි දෙන්න කවුද නේ කියලා මේ දෙන්න මොකද කළේ? මහාන වෙන්න ඕනේ කියන අදහසින් බුදුරජාණන් වහන්සේ ගාවට ආව. මහාන වුණා. අයියා මොකද උනේ? අයියාගේ කෙස් කපද්දි රහත් වුණා. නන්දක රහත් උනේ නැහැ. මෙයාට මොකද භාවනා කරන්න විදර්ශනා වඩනවා වඩනවා හරියන්නේ සමතේ আদি දේ දැන් ලොකු ප්‍රශ්නයක්. දැන් අර බරත කියන ස්වාමීන් මෙයාව බලද්දි පේනවා ප්‍රශ්නේ. සමාධිය මෙයාට වැඩින්නේ විදර්ශනා වැඩින්නේ තාම ලොකු විහිසක් ගත්තට ප්‍රතිඵලෙන්නේ. එක දවසක් මොකද කරන්නේ මේ බරත කියන ස්වාමීන් වහන්සේ අර නන්දක කියන ස්වාමීන් වහන්සේත් එක්ක බරත කියන රහතන් වහන්සේ අර නන්දක ස්වාමීන් වහන්සේත් එක්ක නිකන් ඔහොම පොඩ්ඩක් යංකෝ එළියට කියලා දැන් කුටියෙන් එළියට ඇවිල්ලා පාර පැත්තට ගියා. පාරයිනි ගිහිල්ලා ඔහොම ගිහිල්ලා පොඩි ලොකු ගහක් තියෙන ටිකක් ඒ වගේ තැනකට ගියා. එතින්ට පේනවා පින්නුතුනි මහපාර. මොකද්ද පේන්නේ? මහපාර. මේ වගේ පාර පේනවා. පාර දිහා බලාගෙන දැන් මෙයාලා විදර්ශනාව ගැන කතා කරනවා. මොනවද කතා කරන්නේ? විදර්ශනාව ගැන. අර භරත කියන රහතන් වහන්සේ උපදෙස් දෙනවා කාටද? නන්දක ස්වාමීන් වහන්සේ. දැන් මෙයා ලොකු ගැටලුවක ඉන්න කෙනානේ. මෙහෙම කර කර ඉද්දි මෙතනින් යනවා මේ ගැලක්. මොකද්ද යන්නේ? ගැලක් කියන්නේ කරත්ත ටිකක් බඩු අර. යද්දි එක කරත්තයක් මඩේ ඉරුණා. මොකද උනේ? මඩේ ඉරුණා. මේ මඩේ ඉරිච්ච කරත්තේ ගුණ අර ගවයා ඇදලා ගන්න හදනවා ගන්න. එතකොට මොකද කරන්නේ? අර ගැල් වල නායකයා මොකද කරන්නේ? මේ ගවයව ලෙහලා තියෙන කරත්තේ මොකද කරලා තියෙන්නේ? ලෙව්වා. දැන් කරත්තේ තාම කොහෙද තියෙන්නේ? මඩි. අපිත් ඒ වගේ තමයි. අපි ඉන්නේ කොහේද? මඩි. අපි හිතේ තියෙන්නේ කොහේද? හිත මඩේ තියෙන. දැන් අර කරත්තින් ගවයව ලිහලා ගත්තා. දැන් කරත්ති බඩුත් එක්කම මඩි. අර කරත්ත හිමිය මොකද කරන්නේ? මේ ගවයව අරගෙන ගිහිල්ලා තනකොළ ටිකක් කන්න දුන්නා. පුන්නකු ටිකක් හොඳට දුන්නා. වතුර ටිකක් පෙව්වා. පැය භාගයක් විතර මෙයාට විවේකයක් දුන්නා. මොනවද දුන්නේ? පැය භාගයක් විවේකෙ දුන්නා. පොඩ්ඩක් ඔළුව අත ගෑවා. හොඳේ කොහොමද පුතා කියලා ඔළුව අත ගාලා පොඩ්ඩක් මෙයාට ගහක් යට පොඩ්ඩක් විවේකෙන් ඉන්න දුන්නා. පැය භාගයක් කොහොම කළා. කරාට පස්සේ මොකද කරන්නේ? අර ඒ ගැල් අයිතිකාරයා මෙයාව අහපව ඇදගෙන ඉනවා. කවද? ගවයව. අරගෙන ඇවිල්ලා අහපව් අර කරත්තේ ගැට ගහනවා. මොකද කරේ? කරත්තේ ගැට ගැහුවා. ගැට ගහලා කිව්වා ඇදපම් පුතා කිව්වා. මොකද උනේ? මෙයා ඇද්දා. එතකොට අර සිද්ධිය දකින්න කවුද? අර රහතන් වහන්සේ, අර නන්දක ස්වාමීන් වහන්සේ. දැක්ක ගමන් බරත රහතන් වහන්සේ කියන නන්දක දැක්කද කිව්වා. නන්දක දැක්කද ඇව්වා.
කිව්වා දැක්ක ස්වාමීනි කිව්වා හිතට ගන්න ඔය සිද්ධි හිතට ගන්න කිව්වා හිතට අරගෙන වීර්ය කරන්න කිව්වා අහපන් වීර්ය කරන්න කිව්වා දැන් අපි එකපාරක් කරලා අත්හරිනවනේ හෙම්බත්නේ එකපාරයි සීල් ගන්න එකපාරයි වණහන්නේ දැන් ඇති ඔහොමනේ ආන්න වැඩි නන්දක ඕක හිතට ගන්න කිව්වා රහතන් වහන්සේ තේර ගාතාවේ කියන නන්දක රහතන් වහන්සේ කියවන්න ගෙදර ගිහලා මම දැක්ක කියන ඒ සතා පය පැකිල්ල වැටෙනවා නැවතත් ඒ සතා මනාකොට සැකසিলা ඒ මඩින් ඒ කරත්තේ ගුඩට ගත්ත කිව්වා මමත් ඒ වගේ තමයි කිව්වා මමත් මේ තුන් භවයේ කියන මඩ ගොහරින් ඊතරට ගියා කියලා කොහොමද වැටි ඊතර බාන සාමාන්‍ය ලෝකී සිද්ධිය ජීවිතේට ලස්සනට ගලපලා ගත්ත ලස්සන අරගෙන ගත්තේ නැද්ද උපායෙන් හිත මිදෙන්නේ නැද්ද අපි පින්නුතනි ධම්මානුස්සතිය බුද්ධානුස්සතිය සංඝානුස්සතිය දේවතානුස්සතිය ඡාගානුස්සතිය සීලානුස්සතිය නේද කායගත සතිය ආනාපාන සතිය එහෙම නැත්නම් ූපසමානුස්සතිය නිමේ දෝසිතිය ඒකට යොමු කරන සිතයි කෙලෙස් සහගත ඒක මතක තියාගන්න ඒක මතක තියාගන්න මතක තියාගෙන මේ ධම්මානුස්සතිය කියනදී මේ කෙලෙස් සහිත වල්පැලයට සහිත සිටියෙ මොකද කරන්න ඕනේ රෝපණය කරන සුවඳහමන පිච්ච පැලේ තමයි ධම්මානුස්සතිය එමෙ නැත්තම් බුද්ධානුස්සතිය ඔබ පිච්ච පැලේ ගලවලා දාලා වල්පැලයට වලට ඉඩ දෙන්න එපා වල්පැලයටත් අඳුර ගන්න පිච්ච පැලෙත් අඳුර ගන්න තේරුණේද කියලා දෙන්නේ එතකොට පින්වතුනි මේ හුදකලා කාය චිත්ත විවේකයෙන් යුතුව ධම්මානුසතිය වඩන ශ්‍රාවකයෙකුට මෙන්න මේ ආනිසංස කැමති වෙන්න ඕනි. දැන් මේ පොතේ සමහර ආනිසංස ගැන සඳහනක් නැති වෙන්න පුළුවන්. නමුත් පොඩි සටහනක් දාගත්තට කමකුත් නැහැ. මෙන්න ආනිසංස. මේකේ ආනිසංස 28ක් තියෙනවා. අපි අන්තිමට නිකන් කියෝගෙන යමු. මං කිව්වේ 28 දානවා. හැමදාම ওই 28 කියෝලා භාවනා කරන්න. ওই 28 කියවන්න භාවනා කරන්න. එතකොට පළවෙනි එක තමයි පින්නතුනි ධම්මානුසති වඩන කෙනෙකුට මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනාට මේ ඕපනායක ධර්මයන් ගැන පෙන්වා දෙන මේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ ගැන මහා ශ්‍රද්ධාව පිහිටනවා ධම්මානුසති වඩන කෙනාට මොකද්ද පිහිටන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම පිහිටන කොහොමද පිහිටන්නේ මේ ලෝකේ මෙවන් වූ ශාස්ත්‍රවරයෙක් අතීතෙත් නැහැ අනාගතීත් නෑ වර්තමානීත් නෑ වෙනේව කියන අය ඇති ශාස්ත්‍රවරු නම් හැබැයි මෙවන් ධර්මයක් කියා දෙන ශාස්ත්‍රවරයෙක් අතීතීත් නෑ වර්තමානීත් නෑ අනාගතීත් නෑ සාරිපුත්තයන් වහන්සේට ඇති වෙච්ච අදහසක් ඕකනේ මේ දේම ධම්මානුස්සතිය වඩන කෙනාට ඇති වෙනවා එහෙනම් බුදුගුණ වඩන්න ලීසි කාටද මේ ධම්මානුස්සතිය වඩන කෙනාට ශාස්ත්‍රුන් වහන්සේ ගැන තීව්‍ර ගෞරවය බලවත් ගෞරවය මහා ශ්‍රද්ධාව හිතේ පිහිටනවා ඊළඟ එක තමයි මෙයාට යහපත් පැවතුම් ඇත්තෙක් වෙනවා දැන් බානුවේ බණ අහලා හිතට ධර්මෙ ගියාය කියන්නේ නැද්ද මම ගියොත් යන්නේ පන්සලකට විතරයි මම ගියොත් යනවා ආසපුවකට එහෙම නැත්නම් බණක් අහන්න යන්නේ මම සංගීත සම්දර්ශන වලට යන්නේ වෙන වෙනේ වට යන්නේ රස්තියාදුවේ යන්නේ ගියොත් බණක් අහන්න හොම ගියා ගෙදර ආවා එක්ක බණ පටියක් දාගත්තා මං ගෙදරින් එළියට යන්නෙත් නේ කියන්නේ නැද්ද මේ මොකක් වෙලාද ඇවතුම් පැවතුම් වෙනස් වෙලා මල් පෙත්තක් වගේ දැන් ඔව්ද නැද්ද මොකෙන්ද ඇති වෙලා තියෙන්නේ ආන ධර්මී ධම්මානුස්සතිය වඩන කෙනාට මොකද්ද වෙන්නේ යහපත් ඇවතුම් පැවතුම් ඇතෙක් බිහි වෙනවා. එන ළමයිට දෙන්න ඕනේ ධර්මේ තමයි. ඊට පස්සේ එයාට තව දෙයක් උතු වෙනවා. මොකද ධර්මයේ කෙරෙහි ගරුසරු සහිත සිත් ඇති කෙනෙක් වෙනවා. දැන් බලන්න මේක ළමයිට නෑ. ධර්මයේ ගැන සද්ධාව නැති හරියට විහිළු කරන. දැන් ලෝවා මහපාය ගාවට ගිහලා මට කවුද කිව්ව ඒක ළමයෙක් කියනවලු. දන්නවද ලෝවා මහපාය කියන්නේ ඇයි කියලා කියනවලු. ඒ කියන්නේ මොකද මේ ලෝව ඇති මහත් අපාය කියන එකයි කිව්වලු. ඕම් වැඩි. ඇයි ඒ මොකද්ද? මොනවද නැත්තේ? ධර්මයේ ගැන ගරුසරුනේ සද්ධාව
නැහැ. මං රුවන්වැලි සෑය යද්දි එහා පැත්තේ අයිනි ඉඳන් කොල්ල වගේක් අරක්කු ගැන කතා කරනවා. සමහර අය එතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න ක්‍රමයක්වත් දන්නේ නැහැ. ඇයි මේ? ආ, ඒ ඔක්කොම නැති වෙනවා. ඒ ඔක්කොම අපායන් මුල් වෙන ඒවා. එතකොට ධර්මයේ කෙරෙහි ගරුසරු සිත් ඇත්තේ ශ්‍රද්ධාදී ගුණයෙන් මහත් බවට පත් වෙනවා. මොනවද වෙන්නේ? ධර්මයේ කෙරෙහි ගරුසරු සහිත සිත් ඇත්තේ ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් මොකද වෙන්නේ? මහත් බවට පත් වෙනවා. තව එකක් ඇති වෙනවා, ප්‍රීති ප්‍රමෝදයේ බහුල කෙනෙක් වෙනවා. මොනවද ඇති වෙන්නේ? ප්‍රීති ප්‍රමෝදය. සමාධිය ඇති කරගන්න අපි උදේ කතා කළා නේද? නිකම් ඇති වෙන මොකෙන්ද? ධම්මානුස්සතිය. ප්‍රීති ප්‍රමෝදයේ බහුල වූයේ වෙයි. දැන් යෝනිසෝමනසිකාරණේ තියෙන්නේ මෙතන. ඒ වගේම තමයි බිය හා බියජනක වදුරු ඉවසන්න සමත් කෙනෙක්. ඇයි? ධර්මයත් එක්ක ඉන්න කෙනාට බය වෙලා කෑ ගහනවාද? දැන් මං අර කිව්වේ අර මහත්යත් තමන්ට මරණේ දැකලා එයා හිතුවේ මොකද්ද? මගේ ජීවිතේ බුදුරයන් වහන්සේට පූජා කරනවා. ඒ දැනගෙනනේ තමන්ගේ ජීවිතේ අනතුරක තියෙනවා කියලා. ඇයි ඒ? අන්න කියනවා බිය හා බියජනක වදුරු ඉවසනවා කියලා. ඉවසන්න සමත් වෙනවා. එයාට හොඳට දුක් ඉවසන්න පුළුවන් කියනවා. ධර්මයත් එක්ක ඉන්න කෙනාට මොනවද පුළුවන් තව? හොඳට දුක් ඉවසන්න පුළුවන්. මොනවද ඉවසන්න පුළුවන්? හොඳට දුක්. ওই සමහර අය ඉන්න මං දැක්ක ස්වාමීන් වහන්සේලා පවා ලොකු ප්‍රශ්න එනවා. ඒතකොට කියනවා අනිත්‍යයි නේ කියනවා. ඇයි ඒ? අර ධර්මය තියෙනවනේ. කාගෙන ඉන්නවා. සමහර අයත් ඉන්නවා එහෙම ඉපදිච්ච හින්දා නේ කියලා ඉන්නවා. ධර්මෙ මෙනෙහි කරන්නේ දුක් ඉවසනෝ, නින්දා, අපහාස, ඇනුම් බැනුම් ඔක්කොම. ඊට පස්සේ ධර්මය හා සමග වෙසමී යන හැඟීම ඇති වෙනවා යාට. මොනවද තව ඇති වෙන්නේ? මං ධර්මයත් එක්කම ඉන්න කෙනෙක් නේද කියන හැඟීම ඇති වෙනවා. ධම්මානුස්සතිය වඩද්ද ඊට පස්සේ මේ ධර්මයේ ගුණේ ස්මරණය කරන සිහිපත් කර කර ඉන්න මේ කෙනාව ඔහුගේ ශාරීරිය පවා කියනවා චෛත්‍යයක් මින් පූජාවට සුදුසුයි කියනවා. තවත් කියන මොකද්ද? එයාගේ සිත නිවනට යොමු වෙනවා කියන මොකද්ද යොමු වෙන්නේ? ඊළඟට ධම්මානුස්සතිය වඩන කෙනාගේ හිත නිවනට යොමු වෙනවා. ඊළඟට කියනවා දැන් එයාට සිල්පදයක් බිඳින්න අවස්ථාව යෙදෙන්න පුළුවන්. මොනවද යෙදෙන්නේ? සිල්පදයක් බිඳින්න. ඒතර මේ ඉක්මවෙ හැකි ශික්ෂාපදයක් ආවහම එයාට මොකද වෙන්නේ? එයාව ධර්මින් ආරක. ඒ ධර්මය ගැන ගෞරවය තියෙනවනේ. ඒ හින්දා එයා සිල්පදේ බිඳින්නේ නෑ, රැක ගන්නවා. දැන් ඔය ලෝකෙ ගොඩක් වෙන්නේ පින්නොතේ මේ ධර්මය ගැන සද්ධාව නැති වුනහම සීලෙත් නෑ. ඔක්කොම ඉවරයි. ධර්මය ගැන ශ්‍රද්ධාව තියෙනවනම් කර්මේ විශ්වාස කරනවනේ. එයාට බෑ පින්නොතේ ධර්මීක් මොයන්. සිල්පදත් ආරක්ෂා වෙනවා. ඒ වගේම තමයි කියනවා නිවන අවබෝධ නොකළොත් කොහෙද උපදින්නේ? ස්වර්ග පරායන වෙනවා. මොකද්ද වෙන්නේ? ස්වර්ග පරායන වෙනවා. එතකොට මේ මෙන්න මේ ආනිසංස තියෙනවා. ඊට පස්සේ තස්මා හවේ අප්පමාදං කෛරාත සුමේදසු ඒවම් මහානුභාවාය ධම්මානුස්සතිය සදා. ඉතින් කියනවා මේ ඒ නිසා ඒ අප්‍රමාදීව නුවණ තියෙන බුද්ධිමත් කෙනා ධම්මානුස්සති සදා වඩනවා කියලා කියනවා. ඒ නිසා පින්වතුනි ධම්මානුස්සති එවන් වූ ආශ්චර්යවත් බවක්, සුන්දර බවක් තිබෙනවා. ඉතින් ඔබටත් මේ උතුම් ධම්මානුස්සති භාවනාව ගැන අද ඉගෙන ගත්තේ ඔබට ඒ උතුම් දහම් කරුණු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදුට. ඒ වගේම තමයි පින්වතුනි ධම්මානුස්සතිය වඩද්දී අර ස්වාක්ඛාත සම්දික්ක අකාලික ගුණයන් නිවිහෙනහිල්ල හිතන්ට ඕනි. දැන් අපි ධම්මානුස්සති භාවනාව චුට්ටක් කරමු. ඒතර ඕගොල්ලෝ ඇහුවා මේ බුදුසු මේ පොතේ ඔබට හම්බෙච්ච මේ පොතේ තියෙනවා ආනිසංස 28ක්. ආනිසංස කීයක් තියෙනවද? 28. ඒ ආනිසංස 28 පින්නොතේ බුද්ධානුසති, ධම්මානුසති, සංඝානුසති, චාගානුසති, සීලානුසති. ඊට පස්සේ ධාතු මනසිකාර්ය වෙන්න පුළුවන් මොනම භාවනාවට පොදු කරුණු 28ක්.
භාවනාව පිළිබඳව පොදු කරුණු 28ක් තමයි තියෙන්නේ. දැන් හැම පොතකම ඒක දානවා. ඇයි? ඒ පොත කියවද්දි හැමදෑම ওই 28ක් කියවෙනවනේ. එතකොට මොකද වෙන්නේ? භාවනාවට හිත යනවා. මේ තරම් විපාක තියෙනවා නේද කියලා සිත යන නිසා. ධම්මානුස්සති තව විපාක තමයි වඩන කෙනාට රාගයෙන් හිත ස්පර්ශ වෙන්නේ, ద్వේෂයෙන් මොහිත මෙය වෙන්නේ, නිවනටම යොමු වෙනවා, සංසිඳුණු සිත් ඇති වෙනවා, සමාධිය උපදිනවා. ඊට පස්සේ ධම්මානුස්සතිය ඒ විදිහට වඩාගෙන යද්දී නීවරණ බහැවලා හිත පිහිටියට පස්සේ ධ්‍යාන පහළ වෙනවා. මොනවද වෙන්නේ? ධ්‍යානාංග උපදිනවා. ඉතින් ප්‍රඥාව මුල් කරගෙන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානත් දියුණු කරගන්න පුළුවන්. කුමක් මුල් කරගෙනද? ධම්මානුස්සති භාවනාව මුල් කරගෙන. එතකොට මේ තමන් අඳුන ගන්න තමන්ට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්ව එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. අත් දෙක මෙහෙම ලං කරලා තියාගන්න එක පහසුයි. එහෙම බැරි නම් දණිස් දෙකට මෙහෙම තියාගත්තර කමක් නැහැ. කය කෙලින් තියාගන්න, හිසත් කෙලින් තියාගන්න තරමට හොඳයි. මුලදීම කොන්දත් පාත් කරන් බෙල්ලත් පාත් කරගත කියන්නේ භාවනාව හරි තමයි. විනාඩි දෙකක් යද්දි ගුරුණුවා එයා දන්නෙත් නැහැ. හොඳට ප්‍රමුදිතව මෙවන් ආනිසංස තියෙන ධම්මානුස්සති මම මගේ හිතේ පිච්ච පැලයක් හදා ගන්නවා වගේ දියුණු කර ගන්නවා කියන හිත උපදවගෙන හොඳට අහගෙන ඉන්න පින්වතුනි. හොඳේ සිහිය පිහිටවගෙන හිත සැහැල්ලු කරන්, කය සැහැල්ලුවෙන් තියා, හිස කෙලින් තියාගෙන තමන්ගේ හිතට හොඳට සිහිය පිහිටවගෙන මේ කියන දෙයට හිත යොමාගෙන අහගෙන ඉන්න. මාගේ ස්වාමියෝ බුදු රාජානන් වහන්සේ ඊතාම යහපත් ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. එම ශ්‍රී ශ්‍රද්ධර්මයේ ආරම්භය වූ සීලයත් ඉතා යහපත්ය. එහි මැද කොටස නම් වූ සමාධියත් ඉතා යහපත්. එහි අවසාන කොටස නම් වූ ප්‍රඥාවත් ඉතාම යහපත් කොට දක්වන ලද්දේය. අර්ථ සහිතව පෙන්වා දෙන ලද්දේය. පැහැදිලි වචනවලින් පෙන්වා දෙන ලද්දේය. අතිසයින්ම පරිපූර්ණ වූ පාරිසුද්ධ වූ නිකෙලෙස් ජීවිතය පෙන්වා දෙන ලද්දේය. එම නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය ඉතා යහපත් කොට වදාළහින් ස්වාඛාත වනසේක. මෙසේ ස්වාඛාත වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ස්වාඛාත වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. මාගේ ස්වාමියෝ
බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද ශ්‍රී සද්ධර්මය මේ ජීවිතය තුලදීම අවබෝධ කළ හැකිවන නිසා ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කළ හැකිසේක. ඒ ශ්‍රී සද්ධර්මය සෝවාන් මාර්ගඵල සකදාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල අරහත් මාර්ගඵල වශයෙන් අවබෝධ කරගත හැකිවන සීක. ඒ ශ්‍රී සද්ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය වශයෙන් මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකිවන සීක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි නිසා සම්දිට්ඨික වනසේක. මේ සම්දිට්ඨික වන ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මාගේ ස්වාමී බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය ඕනෑම කාලයකදී ඒ ආකාරයෙන්ම අවබෝධ කළ හැකිවන සීක. ඒ ධර්මයේ සඳහන් වන සීල සමාධි ප්‍රඥා හෝ මාර්ගඵල හෝ චතුරාර්ය සත්‍ය ආදී ධර්මයන් සදාකාලික සත්‍යයක් වශයෙන් පවතින නිසා ඕනෑම කාලයකට අවබෝධ කළ හැකිවන සීක. මෙසේ අතීත අනාගත වර්තමාන භේදයකින් තොරව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය අවබෝධ කළ හැකි නිසා අකාලික වනසීක. මෙසේ අකාලික වන ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මාගේ ස්වාමී බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය ඇවිත් බලන්නේ දක්වාලන දිවි මිනිසුන් අතරට විවෘත භාවයට පත් වූසේක. රහස් බන රහස් උපදෙස් සැඟවි කතා බස් කිරීම නොමැති වූ
මේ ශ්‍රී සද්ධර්මය හිරු මඩල දක්වන්නාසි සඳ මඩල දක්වන්නාසි හඬ නගා පෙන්වා දිය හැකිසේක මෙසේ පැමිණ නුවණින් විමසා බලන්නේ දෙව් මිනිස් ලෝකයා හමු වී විවෘතව තබන ලද නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය ඒහි පස්සික වනසේක මෙසේ ඒහි පස්සික වන ශ්‍රී සද්ධර්මය මම සරණ යමි මාගේ ස්වාමීයු බුදු රජාණන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය මනාකොට ශ්‍රවණය කිරීමෙන්ද මනාකොට ධාරණය කර ගැනීමෙන්ද වචනයින් පුරුදු පුහුණු කිරීමෙන්ද නුවණින් මෙනෙහි කිරීමෙන්ද ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීමෙන්ද තම තමන්ගේ ජීවිත තුළට පමුණුවා ගත යුතු හේන් ඕපනයික වනසේක මේ ඕපනයික වන ශ්‍රී සද්ධර්මය මම සරණ යමි මාගේ ස්වාමීයු බුදු රජාණන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය වනාහි ඕනෑම ජාතියක ඕනෑම ගෝත්‍රයක ඕනෑම කුලයක කපටි නැති මායා නැති අවංක ගති ඇති ප්‍රඥාවන්තයින් හට තම තම නැන පමණින් වෙන්වෙන් වශයෙන් අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූහි වනසේක මෙසේ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූහි වන ශ්‍රී සද්ධර්ම මම සරණ යමි මාගේ ස්වාමීයු බුදු රජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්ම ස්වාක්ඛාත වනසේක සන්දිටික වනසේක අකාලික වනසේක ඒහි පස්සික වනසේක ඕපනයික වනසේක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වනසේක සා